දොරමඩලාව සංවාදාත්මක හරසරණී. ඔබේ දරුවාට ඔටිසම්ද හඳුනාගනිමු පිළියම් කරමු. ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනය දොරමඩලාව සංවාදාත්මක හරසරණීට සහභාගී වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා ආබාධ පිළිබඳ මහාචාර්ය සමන්මාලි සුමනසේන මහත්මිය අයිබෝවන් ගෞරවනීය දොරමඩලාවට පිළිගන්වනවා. එතුමිය උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ අයිති මධ්‍යස්ථානයේ ළමා රෝග විශේෂඥවරියක් හැටියටත් හඳුන්වා දෙන්නට පුළුවන්. මේ මාතෘකාව ඔස්සේ කතා කිරීම සඳහා සාකල්යම සූසු කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරියක් හැටියට එතුමිය හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම අපේ ආරාධනය දොරමඩලාව සංවාදාත්මක හරසරණීට සහභාගී වෙන කරාපිටියේ ශික්ෂණ රෝහලේ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගැමුණු හේවාචාර මහත්මයා අයිබෝවන් ගෞරවනීය දොරමඩලාවට පිළිගන්වනවා. ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට ඔටිසම් ගැන කතා කරන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. ගෞරවනීය පිළිගන්වනවා. ඒ වගේම අපේ ආරාධනය දොරමඩලාව සංවාදාත්මක හරසරණීට සහභාගී වෙනවා කරාපිටියේ ශික්ෂණ රෝහලේ ළමා සහ යෞවන මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය අයිබෝවන් ගෞරවනීය දොරමඩලාවට පිළිගන්වනවා. දොරමඩලාව 아무ත තැනක් නෙවෙයි නේද? කලිනුත් සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම අපේ ආරාධනය දොරමඩලාව සංවාදාත්මක හරසරණීට සහභාගී වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය නිමිෂා මුත්තයියා මහත්මිය අයිබෝවන් ගෞරවනීය පිළිගන්වනවා. එතුමිය උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ අයිති මධ්‍යස්ථානයේ කතනහා භාෂා විශේෂඥවරියක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. කතනහා භාෂා විශේෂඥවරියකට ඔටිසම් ගැන කතා කරන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. 아무තුවෙන් කියන්න දෙයක් නැහැ. අද දොරමඩලා විශේෂ වන්නේ කෙසේදයි ඔබට දැන් හොඳටම පැහැදිලි. මේ සහභාගී වෙන විද්වත් මණ්ඩලයෙන්ම තේරෙනවා මේක බලන්න ඕන වැඩසටහනක්ද නැද්ද කියලා. අප ආරාධනය කරනවා මේ ඔටිසම් කියන වචනේ මහාචාර්යතුමිය සමහරව පාවිච්චි කරන්න කැමති නැහැ. ඒක මම දන්නවා. නමුත් මේ වචනේ පාවිච්චි නොකළොත් අපේ පණිවිඩේ යන්නේ නැහැ. මේක සංනිවේදන ගැටලුවක් වෙනවා. බලන්න ඕනෑම අය නොබලා ඉන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මයිල්ලා හිටිනවා කෙනෙකුට එකෙන් අපහසුතාවයක් දැනෙනවා නම් ඔටිසම් වචනේ සමහර අම්මලා කැමති නැහැ පාවිච්චි කරන්න වෙන වෙන වචන කියනවා. ඉතින් එයාගෙන් මම කනගාටුව පළ කරනවා මේක පාවිච්චි නොකර බෑ මේ සාකච්ඡාව පළදායි ලෙස කරගෙන යාම සඳහා. හොඳයි අපි කතා කරමු. මේක එක්තරා විදිහක සමාජ සත්කාරයක් සමාජයට යහපතක් සැලසෙන මාතෘකාවක් අප මේ කතා කරන්නේ. මුලින්ම අපි පැහැදිලි කරගන්න ඕනේ ඔටිසම් කියන වචනෙන් හැඳින්වෙන තත්ත්වය මොකද්ද? මොකද්ද මේ ඔටිසම්? ඔටිසම් 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 කියනවා සමහරු දන්නේ නැහැ. සමහරුට ගෙදර ඉන්නවා වෙන්න පුළුවන් දරුවෙක් එයාට ඔටිසම්ද කියලා අම්මා තාත්තා දන්නේ නැහැ. හඳුනගන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න එපායි මහාචාර්යතුමනි. ඔටිසම් කියන වචනයට නිර්වචනයක් දෙන එක ටිකක් අමාරුයි. මොකද ඔටිසම් කියන්නේ ගොඩක් සංකීර්ණ තත්ත්වයක්. නමුත් අපි ඔටිසම් ඇති වෙන හැටි ගැන හිතුවටින් ඔටිසම් ඇති වෙන්නේ ළමෙක් උපත ලබන කොටම ඒ ළමයාට ඔටිසම් තියෙනවද නැද්ද කියලා ඒ ළමයාගේ තීරණය වෙලා තමයි උපත ලබන්නේ. එතකොට ඒකට ඒක වැඩිදුරටත් ස්නායු පද්ධතිය තුළ වෙන හැටි වෛද්‍ය ගැමුණු විස්තර කරાવી. නමුත් ඔටිසම් පිළිබඳ හැඳින්වීමක් කරනවා නම් ඒක මොළය සංවර්ධනය වීමේ තත්ත්වය සම්බන්ධයෙන් තියෙන ගැටලු මතුවෙන තත්ත්වයක්. එතනදී ගැටලු ප්‍රධාන අංශ දෙකක් මතුවෙනවා. එකක් තමයි ඒ වගේ දරුවන්ට සමාජශීලීව සංනිවේදනය කිරීමේ හැකියාවේ අපහසුකම් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ගේ අපි දකිනවා නිතර නිතර සිදු කරන ඉතාමත් ඒකාකාරී හැසිරීම් රටා සහ ඉතාමත් ඍජු දැඩි හැසිරීම් රටා. එතකොට දැන් මෙහෙම කිව්වහම ඒක විද්‍යාත්මකව මම වචන භාවිතා කරේ තියෙන. එතකොට සමහරට සාමාන්‍යයෙන් අහගෙන ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ සමාජශීලී කියන එක පෙන්වන්න ඇත්තටම මේ මම ස්ලයිඩ්ස් ටිකක් හදාගෙන ඇවිල්ලා තියෙනවා. මට ඒක පෙන්වන්න පුළුවන් නම් හොඳයි බලමු.
දරුවෙක් සමාජශීලී වෙනවා කියන්නේ උපත ලැබපු වෙලේම තමයි. එතකොට උපත ලැබපු වෙලේ ඉඳලා කුඩා කාලය තුල මාස 3ක් වගේ වෙනකොට දරුවෙක් හොඳටම හිනා වෙන්න පටන් ගන්නවා. ඒක තමයි පළවෙනි සමාජශීලී ක්‍රියාකාරීත්වය අපි දකින දරුවන්ගේ. ඊට පස්සේ ටිකක් ලොකු වුණාම හොඳ සංවාදයක් තියාගන්න පුළුවන් සමාජශීලීව අදහස් ප්‍රකාශ කළ දරුවෙකුට. ඒ වගේම ඒගොල්ලන්ට තියෙනවා ඉරියව් හැසිරීමේ ප්‍රශ්න මේ වගේ දරුවන්ට. නමුත් මේ පින්තූරවල පෙන්වන්න කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් දරුවෙක් මාස 5ක් 6ක් වෙනකොට වුණත් අම්මත් එක්ක හොඳට හිනා වෙවි එක එක මූණු හද හද ඒ විදිහට ඉරියව් වලින් සංනිවේදනය කරන්න උත්සාහ ගන්නවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මේ සමාජශීලී බවෙන් එන්නේ තව කෙනෙක් එක්ක සම්බන්ධයක් හටගන්න එක. එතකොට මේ වගේ දරුවන්ට මේ වගේ ගැටලු තියෙනවා. මේ පින්තූරවල පෙන්වන්නේ අම්මත් එක්ක තාත්තත් එක්ක යාළුවත් එක්ක සම්බන්ධකම් දරුවෝ පවත්වා ගන්න හැටි. ඉතින් මේ අංශ තුනේම ප්‍රශ්න තියෙනවා ඔටිසම් සහිත දරුවන්ට. ඊට අමතරව ඒගොල්ලන් ඒකාකාරී ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒ කියන්නේ සෙල්ලම් බඩු පේලියට තියන්න පුළුවන්, එකම වචන නැවත නැවත කියන්න පුළුවන්, පොඩි දෙයක් හරි වෙනස් වුණාම ගොඩක් තරහ යන්න පුළුවන්. ඒ වගේ ලක්ෂණ මේ දරුවන්ගේ පෙන්වුම් කරනවා. ඊට අමතරව ඒගොල්ලන් ශබ්දවලට එහෙම ගොඩක් බයයි. ඉතින් මේ වගේ දරුවෙක් හඳුනගන්න නම් ළමා සංවර්ධනය පිළිබඳ හොඳින් හදාරපු විශේෂඥවරයෙක් මේ දරුවව හොඳින් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේ හැසිරීම රටාවන් අර සාමාන්‍යයෙන් මම පෙන්න පින්තූරවලට වැඩිය වෙනස්කමක් තියනවාද කියලා. ලේසි නෑ. මේ පැහැදිලි කිරීම සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනෙකුට ඉතා වැදගත්. එක පිරිසක් තමයි ගෙවල් වල දරුවෝ ඉන්න අම්මා තාත්තලා. සමහරට මේක මේ කවුරුත් බය වෙන්න ඕන නෑ, මේ බය කරන්න කරන වැඩසටහනක් නෙමෙයි. ගෙදර ඉතාම හොඳ නිරෝගී දරුවෙක් ඔබේ ගෙදර ඉන්නවා. හැබැයි ඉතින් දැනුම තියෙන එක හොඳා. මොකද මේ දරුවා කොහොම කෙනෙක්ද කියලා දැනගෙන අවදානමක් තියෙනවා නම් ඔබතුමියන් කියන විදිහට හඳුනා ගන්න පුළුවන්. හඳුනාගත්තාම පිළියමක් කරන්න පුළුවන්. මේ සුව කරගන්න පුළුවන් තත්ත්වයක්. බය කරන්න කරන වැඩක් නෙවෙයි. දැන් හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. පැහැදිලි කිරීමට ස්තුතියි. මා ඊළඟට යොමු වන්නේ විශේෂඥ වෛද්‍ය ගැමුණු හේවාවිතාර මහත්මයාට. මේක තව ටිකක් අපි පැහැදිලි කරන්න ඕනේ. වෛද්‍ය විද්‍යාත්මකව ඔටිසම් කියන්නේ මොකද්ද, මේ තත්ත්වේ මොකද්ද, මේක මොන වගේ හේතු, අර මොලේත් අරන් ඇවිල්ලා ඉන්නේ නේද මේ ඉස්සරහා මොලේ තියාගෙන කතා කරන්නේ වෛද්‍යතුමා, ඔබතුමාට ඇති පිළිතුර. ප්‍රථමයෙන් උත්තරම ස්වාධීන රූපවාහිනියට මගේ ස්තුතිය පිරිනමනවා. අද දින දොරමඩලා වැඩසටහන ඔටිසම් දරුවන් සඳහා වෙන් කිරීම සම්බන්ධයෙන් දැන් මහාචාර්යතුමිය කියපු විදිහට ඔටිසම් කියන්නේ ස්නායු පද්ධතියේ වර්ධනය සංවර්ධනය ඇතිවන යම්කිසි තත්ත්වයක්. එතකොට මං ප්‍රථමයෙන් ඒ කියන්නේ ස්නායු පද්ධතියේ ප්‍රධානම ක්‍රියාවලිය තමයි අපේ මොළය තමයි ප්‍රධානම අවයවය. එතකොට මොළයෙන් තමයි අපි දන්නවා සියලුම දේවල් පාලනය කරන, අපි හිතන ඒවා, කතා කරන ඒවා, විදින ඒවා, බුද්ධිය සියලුම දේවල් කරන පාලන මධ්‍යස්ථානය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මෙම මොළය ඇත්තටම සෛල බිලියන 100කින් පමණ සකස් වෙලා තියෙන්නේ. එතකොට සෛල බිලියන 100ක් සහ ඒ සෛල කෙනෙක් සම්බන්ධ වෙන ජාලයක්, අපි නෙට්වර්ක් එකක් ජාලයකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මම මෙම මොළයේ ආකෘතිය මගින් සරලව පහදන්නම් මේ ඇත්තටම අපේ හිස් කබල ඇතුළත තියෙන මේ මොළයේ මොන වගේ දේවල්ද කරන්න කියලා. එතකොට දැන් අපිට පේනනවා මම හිතන්නේ මේ ආකෘතිය පෙන්වන්න පුළුවන් සමීප රූපයකින් දකින්න පුළුවන් නම් වටිනවා. හොඳයි. මෙහි දකුණු සහ වම් විදිහට අර්ධගෝල දෙකක් තියෙනවා. දැන් අපිට බැලුවාම පෙන්වෙනවා මේ දෙකම සර්ව සමයි වගේ. ඒ කියන්නේ ව්‍යුහාත්මකව මේක දෙපැත්තම දකුණ සහ වම එකම විදිහට තමයි පෙනෙන්නේ. හැබැයි මේකේ ක්‍රියාකාරකම් ගත්තාම 100%ම සර්ව සම නැහැ. සමහර වෙලාවට එක පැත්තකින් සහ අනිත් පැත්තෙන් කරන ක්‍රියාවලිය වල යම්කිසි වෙනස්කම් තියෙනවා. එතකොට මේක අපි මේ ඉදිරිපස සිට පිටිපස පසුපස කොටසට තියෙන කොටස් වල මම කරන ක්‍රියාවලියන් සරලව කියන්න. එතකොට මේ ඉස්සරහම තිබෙන කොටස අපි ප්‍රී ෆ්‍රන්ටල් ලොබ් කියලා කියන මේකෙන් තමයි ගොඩක් අපි බුද්ධියේ සම්බන්ධව ඒ වගේම තීරණ ගැනීම යම්කිසි දෙයක්
pahlan kiri mending santa hatta dan me dora mandala apa pahlan ini am kesih widih kita ek plan kerat di itu kota awas cewen ada eva ge executive functions tamai me seram kota sendirian anitte kapi deng danno api parina me wedi satya angge minisungge manusia angge memang kota se godak diunya anit satya antar wadah itu kota memang tembili part kota sing penan pulang. Tiapnya kota sing, tamai apa cara jalan deval, kayaknya apa evidim, divim, atau apa hasilnya memang kayak deval, karena kota sing tamai memang kota sing. Lalu memang nil part kota sing, memang kota sing tamai apa itu daniel, kayaknya apa itu yang kesi apa itu mana turak kuna, itu kota apa itu wajan amat daniel, itu kota eva danielnya memang kota sing. Dalam memulai piti pasa tiapnya memang kota sendiri, tapi api itu peniem laba dengi. Itu ada peniem kian api itu yang kesuruh pe peniem ya rupe calenya, eva ke eva terdahal kota sendiri memang kota sendiri tiapnya. Itu kota memang kota sendiri, tapi api shravanya saha kata apa terdahal kota sendiri, kota skhi pe ati ya, api itu esim eva ke eva api wacana ucapan yang kiri ma sahaya pahlan yang kiri ma ini kota setai, ini kota senti ber. Terus memulai memang kota sapi kena temporal loop kira, terus memang kota se, tapi apa cara atmak hangi, ini pahlan ini sesi metana etul pette, berarti penan mati ini kota sapi kena amygdala kira, ini kota sen tapi apa awe emotions. Aweg saha hasiring, ini betul dah. Itu orang autism daru angge, samband dengan kata kerat di mana kota segodak, tapi itu ada gatte nawang. Diri dek papa, iya na. Itu orang mulai ini piti pas kota se, tapi kuda mulai. Eka api itu calon saha balance sek, netang samatulis itu awe, bagi papa tak ini betul ada gatte no. Itu orang mulai kanda kota se, mereka itu orang pratek mereka kota se. Samahara kriyaviyan api situ karna api danenne udaharanaya den api me avasthaye katha gatta api danenne nathuwa api husma ganno etokota swasanaya hrudaya spandanaya wage kotas thamai me mole kanda kotasen me wenne etokota me moleye me saila man kiyuwa billion 100ak pamna tiyenawa kiyala billion 100ma lamek ipadeddi hadila iwarai etokota obata prashnayak athi එහෙමනම් මොලේ සංවර්ධනය කියලා අපි දරුවෙක් ඉපදුනම මොකද්ද අදහස් කරන්න කියලා. එතෙන්දී ඇත්තටම වෙන්නේ මේම සෛල අතර අන්තර් සම්බන්ධතා ඇති වෙනවා අපි කියනවා සයිනප් ජෙනසිස් කියලා. එතකොට එක එක සෛල අතර සම්බන්ධකරණයක් වෙනවා අපේ තියෙන බාහිර පරිසරයෙන් අපිට ලැබෙන උත්තේජන මත. උත්තේජන කියන්නේ අපේ පංචේන්ද්‍රයන් කියමු අපි. ඇසෙන් අපිට පේනනවා. කණෙන් ඇසෙනවා. එතකොට දිවෙන් රස දැනෙනවා හැමෙන් තැන ස්පර්ශය එතකොට ඒ කොටස් ඇසීම ඒ කොටස් වල එන උත්තේජනය මත මෙම ජාලය එන්න එන්න වැඩි දියුණු වෙනවා මම ඒකට රූප සටහනක් හොඳයි පෙන්වන්න ස්ක්‍රීන් එක දාන්න පුළුවන් පෙන්වන්න පුළුවන් වටිනවා ඔව් පරිගණක තිරේ පෙන්වන්න පුළුවන් වටිනවා පරිගණකෙන් හරි එතකොට මේකේ දැන් ප්‍රථම රූපේ පෙන්වන්නේ ඇත්තටම ඉපදිච්ච ගමම්ම නව ඉපදිච්ච ගමන් දරුවෙකුගේ අපිට පෙන්නව ඇති ජාලය එච්චර ක්‍රමාණාත්මකව හැදිලා නැහැ. නමුත් ඊගාව රූපයෙන් පෙන්වන්නේ මාස දෙකක් පමණ වෙද්දි යම්කිසි ප්‍රමාණයක් එම ජාලයේ වර්ධනයක් තියෙනවා. එතකොට තුන්වෙනි රූපයෙන් මාස 9කදී අපිට පේනවා දොරර කලුපාටට පෙන්නම් කරන්නේ අන්තර් සම්බන්ධතා ඇතිවීම. ඒතර අවුරුදු දෙකේදී ඒක අපි ගොඩක් පේනනවා. ඊට පස්සේ වැඩිහිටියගේ තමයි අන්තිම වශයෙන් පේන්නේ. ඒතර ඔබට මෙතනින් පේනවා අවුරුදු දෙකයි වැඩිහිටියගේ අතරේ ලොකු වෙනසක් නැහැ. ඒකේ මම අදහස් කරන්නේ මොලේ මේ වර්ධනය සංවර්ධනය ඇත්තම අවුරුදු දෙකක් වෙද්දී ලොකු ප්‍රමාණයක් සෙත් වෙනවා. ඇත්තම 90%ක් මොලේ වර්ධනය අවුරුදු 5ක් වෙද්දී සිදු වෙලා ඉවරයි. එතකොට ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා ඉදිරියට අපේ කතිකාවත ගෙනියන්න මේ ඉදිරි කලින් මේක හඳුනා ගැනීමේ ක්‍රියාවලිය. එතකොට ඊගාවට මම පෙන්වන්නම් වීඩියෝ එකක් එක චාට් එක කරන්න පුළුවන්ද?
තොරේකෙත් ඔබට පෙනෙනවා මෙම මම කලින් කතා කරපු විදිහට මොලේ මේ සංවර්ධනය වෙද්දී කොහොමද මෙම අන්තර් සම්බන්ධතා ඇති වෙන්නේ එකිනෙක ඒ සෛල අතර අන්තර් සම්බන්ධතා ඇති වෙන්නේ කෙසේද කියලා. එතකොට මෙම ජාලය එන්න එන්න දියුණු වීම තමයි අපි කියන්නේ මොලේ සංවර්ධනය කියලා. එතකොට අපේ ඇත්තටම ඥාන වලින් මෙම හැම සෛලයකම තියෙන යම්කිසි සැලැස්මක්. ඒ සැලැස්ම අනුව තමයි මෙම සංවර්ධන ක්‍රියාවලිය සිදුවෙන්නේ. එතකොට ඒ සිදුවීමේදී වැදගත් වෙනවා බාහිර පරිසරයෙන් එන මම කලින් සඳහන් කරපු විදිහට එන උත්තේජන. එතකොට ඊගාට මම සඳහන් කරන්නම් ඕටිසම් දරුවෙකුගේ ඇතිවන වෙනස්කම මොකද්ද? එතකොට ඕටිසම් දරුවන් ඉන්නේ වෙන්නේ මෙම හැදෙන ජාලය අසාමාන්‍ය විදිහට තමයි ඒක මේ කනෙක්ට් වෙන්නේ. එතකොට ඒක next slide. එතකොට මෙම රූප සටහනේ ඔබට පේනනවා දැන් පළවෙනි රූප සටහනේ ඔබට සාමාන්‍ය දරුවෙකුගේ මොලේ සෑදීම දැන් ඒ බීට සහ බී සීට අපි කියමු සෛල තුනක් සම්බන්ධ වෙන ආකාරය. නමුත් ඕටිසම් දරුවෙකුගේ මොලේ සම්බන්ධ වෙන ආකාරය තමයි දෙවෙනි රූප සටහනේ පෙන්වන්නේ. එතෙන්දී ඔබට පෙනෙනවා අසාමාන්‍ය සම්බන්ධතා තියෙනවා. එතකොට ඒක තමයි ඇත්තටම මේ ඕටිසම් වල වෙන සංසිද්ධිය. එතකොට මේක එක ක්‍රමයක් විතරයි ඇත්තටම ඕටිසම් සම්බන්ධව මොලේ වෙන දේවල් සියල්ලම තාම සොයාගෙන නැහැ. නමුත් දැනට පරීක්ෂණ මට්ටමින් සොයාගත්ත දත්ත තමයි මම පැහැදුනේ. එතකොට මේ අසාමාන්‍ය සම්බන්ධතා තිබෙන නිසා දැන් ඔබට දෙවෙනි රූපේත් මම තව රූප සටහනක් පෙන්වන්නම් පරිගණකෙන්. ඔබට පෙනෙනවා දැන් පළවෙනි රූප සටහනෙන් පෙනෙන්නේ සාමාන්‍ය දරුවෙකුගේ මොලේ තියෙන ජාලය. දෙවෙනි සටහනෙන් පෙන්වන්නේ ඕටිසම් දරුවෙකුගේ. එතකොට පෙනෙනවා මේ ජාලවල ගොඩක් පාත්වේස් හැදිලා තියෙන අසාමාන්‍ය විදිහට. එතකොට අදාළ තැන් නෙමෙයි සම්බන්ධීකරණය වෙන්නේ. එතකොට ඊගාවට මොකද්ද මේකෙන් වෙන්නේ? එතකොට ඒක නිසා මේ දරුවට පෙනෙන දේ අපිට මේ පෙනෙන ලෝකෙ නෙමෙයි පේන්නේ. එතකොට අපිට ඇසෙන විදිහ නෙමෙයි ඇසෙන්නේ. අපිට දැනෙන විදිහ නෙමෙයි දැනෙන්නේ. එතකොට ඒක නිසා එයාලගේ සමස්තයක් වශයෙන් එයාලා වෙනම ලෝකයක තමයි ජීවත් වෙන්නේ. එතකොට දැන් අපිට ඊගව රූප සටහනෙන් පෙන්නනවා මම මේක ඇත්තටම අන්තර්ජාලයෙන් ගත්ත අපිට දැනුම කිරීමට ගත්ත එක ඉතිස්සෙල්ලා. එතකොට ඕටිසම් දරුවෙක් ගත්තොත් එයාට ලෝකේ පේන්නේ මේ වගේ. එතකොට තව රූප සටහනක් මම පෙන්වන්නම් ඊගව එක. දැන් මේකෙත් අපිට පේනනවා ඔස්සේ තව එකක්. එතකොට මේක තමයි ඇති වෙන්නේ. හැබැයි මම මෙහෙම කිව්වට සෑම දරුවෙකුගේම මේ වගේ නෙමෙයි. මේකත් හරි වෙනස්. එතකොට ඕටිසම් දරුවන් 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනා සමාන නැහැ. සමහරුන්ගේ ඇසීම සම්බන්ධයෙන් වැඩිපුර ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහරුන්ගේ දැනීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එතකොට ඒක ටිකක් සංකීර්ණයි. එතකොට ඕටිසම් අපි සාමාන්‍යයෙන් පෙර පාසලක දරුවන් 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනා එකිනෙකට වෙනස් තමයි. නමුත් පෙර පාසල් ගුරුවරියට ඒ 10 දෙනාට අපිට ඉගෙනීම කටයුතු කරන්න පුළුවන් එකම විදිහට. නමුත් ඕටිසම් දරුවන් 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනාගේ විවිධත්වය ගොඩක්ම වෙනස්. එතකොට මේ මම සරලව ප්‍රකාශ කරුවේ මොකද්ද මේක වෙන්නේ කියලා. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ දරුවට ඕටිසම් ඇති වුනේ? එතකොට දෙමාපියෙක් හිතේ ඇයි මොකක් නිසාද? කොතනද වරද තියෙන්නේ? ඇත්තටම ඒකටත් සාධක තාම 100%ක්ම සොයාගෙන නැහැ. නමුත් දැනට තියෙන විදිහට ඥානමය සම්බන්ධතා. ඒ කියන්නේ ඥාන වලින් ඇති වෙන මම ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ මේ අපේ මොලේ සෑම සෛලයකම තියෙන ඥාන වලින් හැදෙන සැකස්මක් ඒ සැලැස්මෙන් තමයි යන්නේ. සැලැස්මේ ඇති වෙන විකෘතිතා මත මේක වෙනස් වෙන්න පුළුවන්. ඒකට උදාහරණයක් කියනවා නම් දැන් ගැහැණු ළමයි සහ පිරිමි ළමයි ගත්තත් පිරිමි ළම දරුවන්ගේ ඕටිසම් තත්ත්වය ගොඩක් වැඩි. සමහරට 4 ගුණයක් 5 ගුණයක් වගේ වැඩි. එතකොට එකම පවුලේ දරුවන් ගත්තොත් එතකොට එකම පඩුවේ ඕටිසම් දරුවෙකුගේ දරුවෙක් ඉදිරියනවා නම් තවත් දරුවෙක් ඕටිසම් වීමේ සම්භාවිතාවය වැඩි. ඒක එකක්. ඊට අමතරව අර මම කලින් කිව්වා වගේ බාහිර පරිසරයෙන් එන උත්තේජන ලැබීමේ ක්‍රියාවලියේ යම්කිසි විදියකට ඕටිසම් සෑදීමට නැඹුරුතාවයක් තිබෙන දරුවෙක් ඉන්නවා නම් බාහිර පරිසරයෙන් එන උත්තේජන මතත් මේක වෙනස් වෙන්න පුළුවන්. ඊට අමතරව මොලේ වර්ධනයේ ප්‍රශ්න නිසාත් වෙන්න පුළුවන්. ඒ වගේ සාධක ගොඩක් බලපානවා. හරි.
ඔබතුමා ජානමය හේතු පිළිබඳව සඳහන් කරද්දී මට මතක් වුණා මීට පෙර අපි ජාන විද්‍යාවේ රහස් කියලා දොරමඩලා වැඩසටහන් කීපයක් විකාශය කළා. මේ වැඩසටහන් කීපයකට සහභාගී වුණු ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රීති ගුණරත්න මහත්මිය එතුමිය මේ රට බිහි කළ විශිෂ්ටතම විද්වත් කාන්තාවක් මානව ජාන පද්ධතිය සම්පූර්ණයෙන් අනාවරණය කරගන්න මණ්ඩලයේ හිටපු එකම ශ්‍රී ලාංකීය නියෝජනය සම්පූර්ණ මේ හියුමන් ජිනෝම් එක හොයාගත්ත අනාවරණ මණ්ඩලයේ සමාජිකාවක් මේ ඔබතුමිය වාඩි වෙලා ඉන්න පුටුවේ වාඩි වුණා. එදා ඔය ප්‍රශ්නේ කතා කළා. මේ ජාන සංස්කරණය කරලා ජාන එහෙම එහෙ කරලා මේ ඔටිසම් දරුවන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ රූප සටහන් කීපයක් පෙන්නුවා. මට දැන් පෙන්වන්න තිබුණා වටිනා ඔබතුමා දැන් මතු කරපු කාරණාවත් එක මතක් කළා. ඉතින් මේකට ලෝක විවිධාකාරයේ විසඳුම් හොයාගෙන ඉන්නවා. අම්මලා තාත්තලාට මේ ලකුවට බය වෙන්න කාරණාවක් නෙවෙයි කියන එක විවිධ විදිහට අමාරුම දේවල් වලටත් පිළියම් හොයමින් ඉන්නවා. ඉතින් කවුරුත් මේ බය කරන්න නෙමෙයි මේ මාතෘකාව තෝරගෙන ඉන්නේ. මේ වැඩසටහන බලන්න ඕනේ දෙපිරිසක්. එකක් තමයි එක පිරිසක් තමයි ඔටිසම් යයි හඳුනාගත් දරුවන් ඉන්න අම්මලා තාත්තලා. ඒකට යම් සහනදායි පිළිතුරක් මේ දොරමඩලා ලැබි. අනෙක් පිරිස එහෙම හඳුනාගත්තේ නැති නිරෝගී දරුවන් යයි හිතාගෙන ඉන්න දරුවෝ ඉන්න අම්මලා තාත්තලා. ඒත් බැලුවට වරදක් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අඳුර ගන්න ඕනද ඉඟි ටික ලැබෙනවා සාධක ටික ලැබෙනවා. ඉතින් කාටත් මේක වැදගත් බලයින්ට මට අවසෙන්ද පාලක මැදිරියන්ට පණිවිඩ කීපයක් සඳහා ඉන්පස්සේ අපි ආයෙත් කතා කරමු. Sarasavi pindin dorin dorak dor madalavai mage ma obe daruwata otisam da handuna ganimu piliyam karumu me obe daruwata otisam da kiyala api ahanawa vitarai eken adahas wenna obe daruwata otisam kiyala nathi wenna puluwan nathi unath kamanne ahagene inta me karunu tika proyojanawat thi මුල්ලමාවිය සංවර්ධනය ගැන එහෙම අපි දොරමඩලා වේ කතා කරලා තියෙනවා. අද සමාජයේ තිය�න සමහර ප්‍රශ්න වලටත් මුල සමහර වැඩිහිටියන්ගේ මුල්ලමාවිය සංවර්ධනයේ නොවීමද කියලා ප්‍රශ්නයක් තියෙනවා සමහර තැන්වල. වෛද්‍යතුමා හරියට ඒ ටික වුණා නම් මේ ලොකු ඇයට මෙච්චර ප්‍රශ්න නැහැ නේද කියලා හිතර සිදුවීම් තියෙනවා. මම මේකට සම්බන්ධ කරන්නේ නැහැ. මේ ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකට ඔටිසම් ගැන කියන්න තියෙන මොනවද කියලා අපි දැනගන්න ඕන. විශේෂයෙන් මේ චර්යාමය සහ මානසික වෙනස්කම් මොනවද? දැන් අහගෙන ඉන්න අම්මා කෙනෙක් ඉන්නවා නම් දැන් මේ වැඩසටහන බලාගෙන පොඩ්ඩක් දැන් බලනවත් ඇති සැකෙන්. අරක වුණා මේක වුණා මෙයා මෙහෙම කිව්වා මෙයාට මෙහෙම දන්නේ නැහැ. අපේ කිනාට මෙහෙම දන්නේ නැහැ කියලා හිතෙනවා ඇති. එහෙම හිතුවත් වරදක් නැහැ. දරුවාගේ හොඳටනේ. ඉතිහාස මාජතුමි. මෙයා මෙහෙමයි දැන් මහාචාර්යතුමිය පැහැදිලි කරා මොනවද මේකේ තියෙන ලක්ෂණ කියන එක. ඊට පස්සේ විශේෂඥ වෛද්‍ය ගැමුණු මහත්මයා පැහැදිලි කරා මේකේ ස්නායුමය පැත්ත ගැන. ඉතින් දැන් ඔබතුමා කිව්වා වගේ අද වැඩසටහන විශේෂයෙන් ආරම්භන කොටස් දෙකක් ඉන්නවා. එකක් තමයි ඇත්තටම මේ தත්ත්වයේ තියෙන දරුවන්ගේ දෙමාපියෝ. ඒ කියන්නේ මේ தත්ත්වය දියුණු කරගන්න මොනවද කරන්න ඕන කියන தත්ත්වය ගැන කතා කරන කොටස. අනිත් කට්ටිය තමයි ඇත්තටම මගේ දරුවට මේ தත්ත්වයේ ලක්ෂණ තියෙනවා දෝ කියන පුංචි බයක් එක්ක මේ වැඩසටහන නරඹන කට්ටිය. එහෙම නැත්නම් එහෙම කිසිම බයක් නැතුව නරඹනවා. නමුත් වැඩසටහනෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන කට්ටිය. ඉතින් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ගෙදර අම්මෙක්ට තාත්තෙක්ට වැඩිහිටියෙක්ට දැන් චර්යාමය වශයෙන් මේ දරුවගේ තියෙන වෙනස්කම් මොනවද කොහොමද නිවසේදීම මේ තියෙන වෙනස්කම් හඳුනගන්නේ කියලා. ඉතින් පළවෙනිම එක තමයි මේ සමාජ සම්බන්ධතා සහ සමාජ සංනිවේදනයේ ගැටලු වලදී මේ දරුවෝ අනිත් දරුවෝ වගේ ඇස් දෙක දිහා බලන්නේ නැහැ. දැන් ඕනම පුද්ගල සම්බන්ධතාවයකට ඉතාම වැදගත් වෙන දේ තමයි හසන්ත මහත්මයා ඇස් දෙක දිහා බැලිද්ද මම ඔබතුමාගේ ඇස් දෙක දිහා බලන නිසා ඔබතුමා දන්න මම ඔබතුමාට තමයි කතා කරන්නේ. දැන් මම මෙහෙම අහක බලාගෙන කතා කරොතින් මම ඔබතුමාට නෙමෙයි කතා කරන්නේ. එතකොට ඕනම පුද්ගල සම්බන්ධතාවයක් හොඳින් පවත්වා ගන්න ඇස් දෙක දිහා බැලීම ඉතාම වැදගත්. ඒ වගේම තමයි මේ දරුවන්ට අනිත් අයගේ හැඟීම් මූණ දිහා බලලා තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ දැන් හිතන්න පුංචි දරුවෙක් දැන් මොනවා හරි දෙයක් කරනකොට අම්මගේ මූණ දිහා බලලා අම්මා පොඩ්ඩක් රවණවා නම් එයා දන්නවා මම මේක තවදුරටත් කරොතින් මට එච්චර හරියන්නේ නැහැ කියලා. එතකොට දරුවම දන්නවා මේක නතර කරන්න ඕනේ කියලා. දැන් අම්මා අඬනවා නම් අම්මා දුකින් ඉන්නවා නම් දරුවා දන්නවා
තේරුම් ගන්න. දැන් මේ දරුවන්ට අනිත් කෙනාගේ මූණේ ඉරියව් දිහා බලලා හැඟීම් තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම තමයි මේගොල්ලෝ එකම දෙයක් කර කර ඒගොල්ලන්ගේම මහාචාර්යතුමිය පැහැදිලි කරා එකම දේවල් කර කර තමන්ගේම ලෝකයක් ඇතුළේ ඉන්න උත්සාහ කරනවා කියලා. ඒ තත්ත්වයත් එක්ක මේගොල්ලෝ එයාලගේ නමට එහෙම නැත්නම් ඒගොල්ලන්ව ආමන්ත්‍රණය කරාම ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. බොහෝ අවස්ථාවල ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හැබැයි එතකොට ඒක දෙමෝපිය දකින්නේ කතා කරාට ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. හැබැයි එයාට ඕනි නම් එනවා. නමුත් ඇත්තටම වෙන්නේ මේ දරුව තමන්ගේම ලෝකයක් ඇතුලේ තමන්ගේම දෙයක් කර කර ඉන්නවා. නමට හෝ එයාව ආමන්ත්‍රණය කරන විදිහට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. සාමාන්‍ය වයස කීය වගේ දරුවෝ ගැනද ඔය කියවෙන්නේ? අවුරුද්දක් වෙනකොට දරුවෙක් නමට කියලා කියන්නේ දරුවගේම නම වෙන්න ඕනි නේ. අපි කියමු සමහරක් වෙලාට ඒ ගෙදරේ දරුවට සුදු පුතා කියනවා කියලා සුදු දුව කියනවා කියලා ඒ වගේ ඒ නිවස තුල ඒ දරුවව ආමන්ත්‍රණය කරන නම තියෙනවනේ. ඒ නමට දරුවෝ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. වැඩි සමහර සුදු පුතාලා හොරටත් ඉන්නවා නේද? ඇහුන්නේ නැහැ වගේ නේද? ඔව්. තමන් හොර වැඩ කරලා අහුවෙනවටත් බය ඉන්නවත් වෙන්න පුළුවන්. ඔව් ඒක අම්මලා තාත්තලා ඇත්තටම මේක දකින්නේ මේ විදිහට. එයාලා හිතන්නේ මේ ඕනේ කමින් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා කියලා. ඇත්තටම මේ දරුවෝ අහගෙන ඉන්නේ නැහැ. නමුත් එයාලා හිතන්නේ මේක ඕනේ කමින් කරන දෙයක් කියලා. ඒ වගේම තමයි දැන් මේ සාමාන්‍ය දරුවෙක් හසන්ත මහත්මයා දැන් අම්මලා තාත්තලා වැඩට යනකොට එළියට යනකොට ටටා බාය කියන එක දරුවෝ කරනවා අවුරුදු කමාර වගේ වෙනකොට. හැබැයි මේ දරුවෝ දැන් එහෙම අම්මලා තාත්තලා එළියට යනකොට එයාලගෙන් වෙන් වෙලා යනකොට ඒගොල්ලන්ට ඒක දුක දැනෙන්නේ නැහැ. ඒ වෙන්වීම කියන හැඟීම දැනෙන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත තමයි ඒගොල්ලෝ අපහු වැඩ ඇරිලා ගෙදර එනකොට සතුටෙන් ළඟට ගිහිල්ලා ඒගොල්ලොනුත් එක්ක එකතු වීමක් නැහැ. මොකද හැඟීම් බෙදා ගැනීම හැඟීම් ගැන අවබෝධයක් මේ දරුවන්ට නැහැ. ඊළඟ කාරණාව දැන් අපි දන්නවා මම මේ සරලව පැහැදිලි කරන්නේ අම්මලට එතකොට ගෙදරදී දරුවෙක්ගේ වෙනස්කම් හඳුනා ගන්න. දැන් දරුවෙක් වැටුණාම දුක් හිතුණාම එයා ඉක්මනට තමන්ව ආදරය කරන අම්මට රැක බලා ගන්න ළඟට දුවගෙන එනවා. නමුත් මේ දරුවන්ට එහෙම තමන්ට දුක් හිතුණාම ඇත්තටම ඒගොල්ලන්ට දුක කියන හැඟීම තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගත්තත් දුකට සැනසුම ලබා ගන්න එන්න තේරෙන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත දැන් හිතලා බැලුවොත් පුංචි දරුවෙක්ට පුංචි තෑගක් හම්බුනාම චොක්ලට් එකක් හම්බුනාම ඒගොල්ලෝ ඉක්මනට ඒක අරගෙන අම්මා හරි තමන් ආදරය කරන කෙනාට ගෙනල්ලා ඒක පෙන්නනවා. ඒයාගේ සතුට බෙදා ගන්නවා. නමුත් මේ දරුවන්ට ඒ විදිහට සතුට බෙදා ගන්න තේරෙන්නේ නැහැ. ඒකම අපි කියනවා මේ දරුවෝ දැන් සාමාන්‍ය දරුවෙක් අවුරුද්දක් වෙනකොට එයාට අවශ්‍ය දෙයක් තියෙනවනම් ඇඟිල්ල දික් කරලා පෙන්නනවා කියලා. නමුත් ඇඟිල්ල දික් කරලා එයාට අවශ්‍ය දේ පෙන්නනවා. නමුත් මේ දරුවන්ට එහෙම ඇඟිල්ල දික් කරලා එයාට අවශ්‍ය දේ පෙන්න ගන්න බෑ. බොහෝ අවස්ථාවල ඒගොල්ලෝ එයාලව බලා ගන්න දෙමව්පියෝ හෝ වැඩිහිටියන්ගේ අත භාණ්ඩයක් විදිහට පාවිච්චි කරනවා අර අවශ්‍ය දේ පෙන්නන්න. ඉතින් මේවා තමයි ප්‍රධාන මුලින්ම තියෙන වෙනස් ලක්ෂණ. විශේෂයෙන්ම ඒගොල්ලන්ට හැඟීම් හඳුනා ගන්න සහ හැඟීම් බෙදා ගන්න තේරෙන්නේ නැහැ. මොන ඒකම තමයි ජොයින්ට් ඇටෙන්ෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ සාමූහික අවධානය. දැන් ඔබතුමයි මාය අතර තියෙන ජොයින්ට් ඇටෙන්ෂන් දැන් මම ඔබතුමාට කතා කරනවා. ඔබතුමා ඔළුව වනනවා. අපි දෙන්න අතර තියෙන මේ සම්බන්ධතාවය. දැන් මේ දරුවන්ට අපි සෙල්ලම් කරන්න බෝලයක් දැම්මොත් එයාගේ ඇඟට ඕනෙම දරුවෙක් ඒක අහුලලා ආපසර දානවා. ඒ තමයි මේ දරුව අතර දරුවෙක් තව කෙනෙක්ත් එක්ක ඇති කරගන්න සම්බන්ධය. නමුත් මේ දරුවන්ට බෝලේ දැම්මොත් එක්කෝ ආයක පැත්තකින් තියයි. එහෙම නැත්නම් තමන්ට බෝලේ දැම්මේ කවුද කියලා බලලා ඒකෙනත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒව තමයි මූලික වශයෙන්ම දකින්නට තියෙන ලක්ෂණ. බෝල දැම්මහම බෝලේ අරන් ගිහලා හංගන්නත් ඉඩ තියෙනවා. ඉතින් බෝල දානා නම් ඉන්න බෝල පාස් කරනවා කියලා කියන එක වැඩිහිටියෝ තියෙනවා. පොඩි කාලේ ඉඳලා පුරුදුනේ වැඩක් නේද බෝල පාස් කරන වැඩි. කොහොම හරි මේ හරි වැදගත්. බහ තෝරනවායි කියලානේ අපි කියන්නේ. චූටි දරුව බහ තෝරනවා. බහ තෝරනවා කියලා අපි කිව්වට ලෝකේ වාර්තා වෙලා තියෙනවා. ටික අසාමාන්‍ය වැඩ කරන චූටි පුතාලා දුවලා ඒගොල්ලෝ නිකන් කපාට කතා කරන්න පටන් ගන්න ලොකු දේවල් කිව්වායි කියලා සමහරු දැක්ක අයත් ඉන්නවා නොදැක්ක අයත් ඉන්නවා. විවිධ දේවල් මාධ්‍ය ටිකක් වැඩිපුර දාන ඒවත් තියෙනවා. බොරුත් යනවා ඇත්ත දේවලුත් තියෙනවා. ඉතින් මේක වෙනම කතාව. අසාමාන්‍ය දරුවෝ මේ දැන් කතා කරන්න බැරි වයසේ මෙන්න කතා කරලා සමහර එහෙම දේවලුත් වාර්තා වෙනවා. මොනවහරි ඉතින් කියාගන්න පුළුවන්කම තියෙන්න එපා නේද? අතින් පයින් හරි මූණෙන් හරි හිනාවෙන් හරි අඬලා හරි බැරි තැනක් අඬලා හරි මොකක් හරි කියන්න උත්සාහ කරනවානේ. මේ සංනිවේදන අවශ්‍යතාව මේකේ තියෙන ගැටලුත් එක්ක අපි ඔටිසම් ගැන කතා කරන්න ඕනේ. ආචාර්ය නිමිෂා මුත්තයිය මහත්මියට ඇති මේ ගැන පැහැදිලි කිරීම. ඔව් දැන් ඇත්තටම අපි කියනවා නම් සංනිවේදනය කියන දේ කතනය සහ භාෂාව සහ සමාජශීලීතාවය ඇත්තටම වෙන් කරන්න බැරි දෙයක්. ඒ දෙකම එකට යන්න ඕන දෙයක්.
ඉතින් අපි විශේෂයෙන් දන්නවා ඔටිසම් තත්ත්වයක් තියෙන දරුවන්ගේ සමාජශීලීතාවයේ අඩුවීමක් තියෙනවා. ඩොක්ටර් දර්ශන් පැහැදිලි කරා වගේ. එතකොට අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ කතනය සහ භාෂාවෙත් බලපෑමක් තියෙන්නම ඕනේ. ඉතින් ඔටිසම් තියෙන එක දරුව කාණ්ඩයක් ඉන්නවා. ඒගොල්ලන්ගේ කතාවේ ප්‍රමාදයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාදය සමග ඒගොල්ලන් සමහරක් වෙලාවට අනිත් අයක එකතු වෙලා කතා කිරීමේ සංවේදනය කිරීමේ හැකියාවක් එතන බොහොම අඩුයි. අජත්තුමද ප්‍රමාදය කියලා කියන්නේ සමහර අම්මලට බයක් තියෙනවද අල්ලපු ගෙදර මේ වයසෙම ළමයා කතා කරනවා අපේ කෙනා තාම නෑනේ. මේ තාම නෑ මෙයා කතා කරන්නේ නෑ කි කිති වෙන වෙන නොඑක ආකාරයේ පිළිහර ඒ තත්ත්වය ගැනද ඔබතුමිය මේ කියන්නේ? ඒ එතනත් ඒ තත්ත්වෙත් එතන අදාළ වෙනවා. ඒත් ඔටිසම් කියන දේ ඇත්තටම අපි මෙච්චර වෙලා කතා කරා වගේ ඉතාමත්ම සංකීර්ණයි. තවත් කාණ්ඩයක් ඉන්නවා දරුවෝ ඒගොල්ලෝ ඇත්තටම කතා කරනවා. දැන් දෙමාපිය ඇවිල්ලා අපිට කියනවා මගේ දරුවා කතා කරනවා. ඉතින් මම අහුවාම අම මොන වගේ දේවල්ද බබා කියන්නේ? එතකොට එයා කියනවා ඇල්ෆබට් එක කියනවා. ඒ කියන්නේ හෝඩිය අකුරු ඔක්කොම කියන්න පුළුවන්. නම්බර් ඔක්කොම කියන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒක සමාජශීලී වෙලා සංනිවේදනයක් කියලා අපිට සලකන්න බෑ. ඒක අපි කමියුනිකේෂන් කියලා සලකන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් සංනිවේදනය කියලා කියන්නේ එකට මෙහෙම සමාජශීලී වෙලා කෙනෙක් දිහා බලලා යම් කිසි දෙයක් බලාගෙන යම් කිසි භාණ්ඩයක් දිහා බලලා ඒ දේ ගැන කතා කරන එක තමයි අපි සංනිවේදනය කියලා එතන සලකන්නේ. ඉතින් අර ඇල්ෆබට් එක කිව්වත් නම්බර කිව්වත් ඒක සංනිවේදනය නැත්නම් කමියුනිකේෂන් කියලා එතන සලකන්න අමාරුයි. අනිත් එක අම්මලා ගොඩක් කියනවා දැන් පොතක් එහෙම බබාට පෙන්වුවාම එයා පොතේ තියෙන ඔක්කොම ගැන කතා කරනවා. ඇපල් එකක් ගැනද තියෙන ඒකේ ඔක්කොම දේවල් ගැන කතා කරනවා. ඒත් නම් කරනවා. මේක ඇපල් එක මේක කාර් එක ඔක්කොම එයා නම් කියාගෙන යනවා. ඒත් එදිනෙදා ජීවිතයේදී ඇත්තටම කාර් එකක් දැක්කොත් නැත්නම් ඇපල් එකක් දැක්කොත් ඒක අම්මිට කියලා ඉල්ලන්නේ නැහැ මට ඇපල් එක දෙන්න මට කාර් එක දෙන්න කියලා එතන ඉල්ලන්නේ නැහැ. ඉතින් එතන අපිට සංනිවේදනයේ අඩුපාඩුවක් ඇත්තටම දකින්න පුළුවන් මේ ඔටිසම් තියෙන දරුවන්ගේ. හරි වටිනවා. මං හිතන්නේ මේ දැනුම එක සියුම් මාතෘකාවක්. ඒක මුලින්ම කියන්න ඕන ඉතා සියුම් දේවල් තියෙන සියුම්ම අහගෙන ඉන්න ඕන සියුම්ම නිරීක්ෂණය කරන්නත් ඕන. කලබලේ දඩ බඩ ගාලා දුවන ගමන් නම් ඔටිසම්ද කියලා හොයන්න බෑ. මට වැඩට යන්නත් තියෙනවා අරකට කරන්න තියෙනවා මේකත් තියෙනවා මෙයාට ඔටිසම්ද බලන්නද මේ ඔක්කොම කරන්නේ කොහොමද මාත්‍යෝ කියලා තහඬ ඉඳී තියෙනවා. මේක ටිකක් සියුම් නිරීක්ෂණ ශක්තියකින් බලන්න ඕන කාරණාවක්. ඒකත් මතක් කරන්න ඕන. ඉතින් අපි මේ ටික මේ ලක්ෂණ තියෙනවද කියලා හඳුනගෙන මොකද කරන්නේ මාචාර්යතුම? මම මේ වටේ පටන් ගන්නකොට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මේ ආචාර්යතුම අපි මේ අද මේ ITN එකට ඇවිල්ලා කතා කරන්නේ අපේ ශ්‍රී ලංකා ළමා සංවර්ධන සංගමය තමයි අපි සියලු දෙනාම නියෝජනය කරන්නේ සහ මේක CDB ආයතනයෙන් අපි වෙනුවෙන් කරන සමාජ සත්කාරයක් කියලා ඒක අපිට මුලදී කියන්න අමතක නායකයි. මේ අපි දැන් ඔටිසම් කියන කඳුර ගන්න කොහොමද කියලා අපිට ගොඩක් හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම දැන් අපි මේකට මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් දැන් අපි මෙච්චර මේ වටයක්ම කතා කරනකොට ඩොක්ටර් ගැමනු කිව්වා අපේ මොලේ අවුරුදු 2 වෙනකොට ළමයේගේ 90%ක්ම හැදිලා ඉවරයි කියලා. එතකොට මම ළමා සංවර්ධනය පිළිබඳ ගොඩක් වැඩිදුර හදාරපු ඩොක්ටර් කෙනෙක් හැටියට කියන්න ඕනේ පළවෙනිම පණිවිඩය තමයි දෙමාපියන්ට මේ ළමයිව පුළුවන් තරම් ඉක්මනටම මෙතනට මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා හඳුනාගෙන අවශ්‍ය මැදිහත් වීම සඳහා කරුණාකරලා අරගෙන එන්න. පොඩි හරි දරුවට මේ අපි කියපු ලක්ෂණ මොනවා හරි තියෙනවා කියලා හිතෙනවා නම් ගෙදර බලාගෙන ඉන්න එපා. මොකද අර මොලේ සෛල ජාලය හරි තැනට වැටෙනකොට වැරදි ක්‍රමයකට වැටුණොතින් අපිට ආයෙත් අනිත් පැත්තට හරවන්න බෑ. ඒකින්ද පළවෙනිම පණිවිඩය තමයි කියන්න ඕනේ බබා හිනා වෙන්න පටන් ගන්නේ මාස 3 දී. ඒ මාස 3 වෙනකොට මාස 2 වෙනකොට ඕනම බබෙක් හිනා වෙන්න පටන් ගන්නවා. නමුත් මාස 3 වෙනකොට අනිවාර්යෙන් අම්මත් එක්ක බබා හිනා වෙනවා ප්‍රතිචාරාත්මකව. එදා හිනා වෙනවා දකින්න නැත්නම් මාස 4 වෙනකම් බලාගෙන ඉන්න පුළුවන්. 4න් පස්සෙත් බබෙක් හිනා වෙන්නේ නැත්නම් කතා කරනකොට එතන ඉඳලාම අපි ඒ පිළිබඳ විමසිලිමත් වෙන පටන් ගන්නවා. ඊට පස්සේ අපි ඊළඟ කඩමායම තමයි එන්නේ
බබෙක් කොහොමද අම්මා කතා කරන්නේ වට ප්‍රතිචාරාත්මකව ශබ්ද කරන්නේ. ඒකත් සංනිවේදනයේ කොටසක්. ඊට පස්සේ අපි ඊළඟට පටන් ගන්නවා අර ડોක්ටර් දර්ශනී කිව්වා වගේ බයි කියන්නේ ඒ වගේ දේවල්. ඊට පස්සේ ළමයි හොඳට සෙල්ලම් කරන්න පටන් ගන්නවා. වචන කියන්න පටන් ගන්නවා. ඒ විදිහට පිළිවෙලට යනවා. ඉතින් ඒව නැත්තම් කරුණා කරලා ඒ පිළිබඳ විමසිලිමත් වෙන්න. ඊට පස්සේ අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මොනවා හරි දෙයක් කියනවා කියලා සතුට වෙන්න එපා. නර්සරි රයිම්ස් ළමයා කියනවා කියන්නේ කතා කරනවා නෙවෙයි. කවි කියනවා ගාතක් කියනවා කියන්නේ කතා කරනවා නෙමෙයි. කතා කරනවා කියන්නේ තේරුමක් ඇතුව කතා කරන එක. ඉතින් අපි මේ ඉක්මනින්ම හඳුනා ගන්න එක තමයි අපි පළවෙනියෙන්ම කළ යුතු වන්නේ. එතකොට මම පොඩ්ඩක් වීඩියෝ එකක් පෙන්වන්නද ඩොක් නිමිෂා මම පෙන්වන්නද අර වීඩියෝ එක පෙන්වමු. මේ දැන් මේ වීඩියෝ එකේ ඉන්න දරුවා අපිට ඇත්තටම ලංකාවේ දරුවන්ගේ වීඩියෝස් පෙන්වන්න බෑ මොකද අපි ළඟට එන දරුවෝගේ අම්මලා කැමති නැහැ වා පෙන්වනාට මේ අපි අන්තර්ජාලයෙන් අරගත් වීඩියෝ එකක් දැන් මේ අම්මාගේ දිහා මේ බබා බලන්නේ අර අපි අර ජොයින්ට් ඇටෙන්ෂන් නැත්තම් සාමූහික අවධානය කියනක නැහැ නමුත් මේ බබා හොඳට බැලුවටින් සෙල්ලම් කරනවා සෙල්ලම් බඩුවලින් ඉතින් හැම සෙල්ලම් බඩුවක්ම පාවිච්චි කරනවා වැඩි තේරුමක් ඇති දේවල් කරන්නේ නැහැ මේ බෝනික්කට පොවන්නේ නැහැ නමුත් එයා ඒක අරගෙන එක ළඟ සෙල්ලම් කරමින් පවතිනවා දැන් ඊළඟ වීඩියෝ එක බැලුවටින් අපිට එයා ගන්නවා නමුත් එක වැඩිහිටියෙකුවත් මූණ දිහා බලන්නේ දැන් මේ දරුවව අපි වණක් කෙනෙක් දැක්කොතින් හිතන්නේ ලස්සන දරුවෙක් ලස්සනට වැඩිලා තියෙනවා හොඳට කෑම දීලා තියෙනවා ලස්සන ඇඳුම් ඇඳලා තියෙනවා පොඩ්ඩක් සෙල්ලම් කරනවා නමුත් එකතු වීමක් පෙන්වන්නේ නැහැ එයා තනියම තමයි සෙල්ලම් කරන්නේ හැම තිස්සෙම චුට්ටක් hina වෙනවා තනියම hina වෙන්නේ right දැන් මේ තමයි ඔටිසම් තියෙන දරුවෙක් උදාහරණයක් හැටියට අපි බලුවටින් ඔටිසම් නැති දරුවෙක් එයා හැම තිස්සෙම ඔළුව හොලවලා සෙල්ලම් බඩුව දිහා බලනවා අම්මා දිහා බලනවා hina වෙනවා සෙල්ලම් බඩුව අම්මත් එක්ක ෂෙයා කරනවා දැන් මේ ටික ගැන තමයි අපි මෙච්චර වෙලා කතා කරේ මට හිතෙනවා ඒක ප්‍රේක්ෂකයන්ට උදව් වෙයි කියලා පොඩක් මේ වගේ දරුවෝ ඉන්නවා නම් gedara හඳුනා ගන්න මම තව එක වීඩියෝ එකක් පෙන්වන්නම් ලක්නි මිෂා දැන් මේ සාමාන්‍ය දරුවෙක් අම්මා කෙනෙක් එක්ක hina වෙන හැටි ඇත්තට මේ ඩොක් නිමිෂාගේ බබා ඉන්ටරැක්ට් කරන හැටි නමුත් මෙතන ගත්තාම මේ අපි අවසර ඇතුව පෙන්වන වීඩියෝ එකක් දැන් මේ බබා ෆෑන් එක දිහා තමයි බලාගෙන ඉන්නේ හරිම අඩුයි hina වෙනවා එතකොට මේ අපි ඉතාමත් කුඩා කාලයේදීම යම් යම් ලක්ෂණ පෙන්නනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. එතකොට මේ ළමයිට මොනවද කරන්න ඕනි කියන එකන ප්‍රධාන වශයෙන් කියවී ඉතින් ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනි මේ දරුවෝ හඳුනගන්න එක. අනිත් එක තමයි ගොඩක් පේරන්ට්ස්ලා ඇවිල්ලා කියන එක මේ බබාල හැමතැනම දුවනවා මේගොල්ලන් හයිපර් ඇක්ටිව් කියලා පෙර පාසලෙන් කිව්වා කියලා. මේක හයිපර් ඇක්ටිවිටි නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි නිර්වචනයක්. මේ දරුවන්ගේ සාමූහික අවධානය නැති වුණාම ඒගොල්ලන් එක තැනක ඉන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන් අර හැම තැනටම යන්න බලනවා. ඉතින් එතකොට ගොඩක් කාලවලට වැරදි විදිහට වැරදි මතයක් තමයි පෙරපාසල් තුල තියෙන්නේ. ඉතින් මේ ළමයිට අපිට කරන්න තියෙන ලොකුම දේ තමයි මේ ලක්ෂණ දැක්කතින් ළඟම තියෙන ළමා විශේෂඥ හෝ ළමා යෝන් හා මානසික විශේෂඥ සායනයකට යොමු වෙන එක. එහෙම යොමු වුණාම ඒගොල්ලන්ව දානවා ටීම් එකකට. කණ්ඩායමක් බලන්න ඕනේ මේ දරුවංග මම අර කිව්වා වගේ මේ ලක්ෂණ ලේසි නෑ ඔබතුමා කිව්වා වගේ ඉතාලම සියුම් ලක්ෂණ හරිම සටල් ඉතින් මේගලම හොඳට ඔබ්සර්ව් කරන්න ඕනේ නිරීක්ෂණය කරලා ඊට පස්සේ ඒගලංගේ තියෙන අඩුපාඩු කන් ටික බලලිවර වෙලා ඒවට අවශ්‍ය ක්‍රියාකාරකම් තමයි කියලා දෙන්නේ මේ ඔටිසම් තත්ත්වය හඳුනා ගන්න කිසිම රුධිර පරීක්ෂණයක්වත් කිසිම මොළය තුල කරන ඔය EEG, MRI, CT scan ඒවා එකකින්වත් කරන්න බෑ.
ඊට පස්සේ මේ තත්ත්වයට සාමාන්‍ය ඔටිසම් තත්ත්වයට ගොඩක් කොම්ප්ලිකේට් වෙච්ච නැති. ඒ කියන්නේ ඔටිසම් පමණක් තියෙනකොට පුංචි කාලෙම අඳුරගත්තාම කිසිම බෙහෙතක් මේ තත්ත්වයට නැහැ. එතකොට මේවට ගොඩක් වැරදි බෙහෙත්. එතකොට වෙන වෙන මිත්‍යා දේවල් හොයාගෙන යන දෙමාපිය ගොඩක් ඉන්නවා. ඒක හරියන්නේ නැහැ. සමට අවශ්‍යම දේ නොකර වෙන වෙන දේවල් පස්සේ යනවා. ඔව්. දරුවත් එක්ක කාලය වැය කරලා දරුවත් එක්ක අන්තර්ක්‍රියාකාරකම් ඇති කරගන්න දෙමාපියන්ව අපි පුහුණු කරන්න ඕනේ. ඇත්තම කියනවා නම් මිස්ටර් හසන්ත මේ ඔටිසම් තියෙන බබාලා ගොඩ දෙනෙක්ගේ අම්මලා තාත්තලා මේ බබාලත් එක්ක සම්බන්ධ වෙන්න දන්නේ නැහැ. මොකද මේ බබාලා hina වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පාඩුවේ සෙල්ලම් කරනවා. එතකොට අම්මලාට මේ සෙල්ලමට එකතු වෙන්න දන්නේ නැහැ. ඉතින් මේ ළමයිගේ දෙමාපියන්ව ක්‍රියාකාරකම් කරන්න ඒගොල්ලන් එක්ක කතා කරන්න සංනිවේදනය කරන්න හොඳින් පුහුණු වෙච්ච කණ්ඩායමක් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. එහෙම තමයි අපිට ඒගොල්ලන්ව ගොඩදා ගන්න පුළුවන්. හොඳයි. අපිට අමතුම් ගණනාවක් තියෙනවා. කීප දිනකට පමණක් අපි අවස්ථාව සලසා දෙමු. ආයිබෝවන්. ආයිබෝවන් කතා කරන්න. ආයිබෝවන් ගරු විද්‍යත් මණ්ඩලයෙන් අවසරයි. මම පාන්දුරෙන් කතා කරන්නේ. මගේ නම පීරිස්. දැන් මගේ ප්‍රශ්නේ මේකයි ගරු වෛද්‍යතුමනි, පසු කාලීනව සිදුවන හදිසි අඳුර හේතුවෙන් මොළයට වන යම් හානි හේතු කොටගෙන වැඩිහිටි පුද්ගලයෙකුට පවා මේ ඔටිසම් තත්ත්වයට පත් වෙන්න පුළුවන්ද? මොකද හේතුව මගේ මේ පහුගිය කාලවකවානුවදී මම දෙන්නේ දැක්කා වැඩිහිටි පුද්ගලයෝ පුංචි ළමයි වගේ හැසිරෙනවා. එයාගේ මොළයට යම් පහර දීම් වලින් අරින් මේ හානි සිද්ධ වෙලා. පැහැදිලි. තවත් අමතුමක් තියෙනවා. ආයිබෝවන්. ආයිබෝවන් කතා කරන්න. ආයිබෝවන් මහත්තයා, මේ මම කතා කරන්න ඉස්සරහ දන්කුඹුර අධ්‍යාපනයේ මේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතාවය දරුවන්ට අධ්‍යාපන ලබා දෙන ගුරුවරයෙක් කතා කරන්නේ. දැන් ගොඩාක් දුරට මේ දෙමව්පියෝ ගෙන් අහන ප්‍රශ්නයක් තමයි මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ ළමයින්ගේ ගොඩාක් කරනවා, වැඩ කරන්න දෙන්නේ නැහැ, බොහොම කරදර කරනවා. ඒක නිසා අම වෛද්‍යවරයෙක් ළඟට යන්නද ගෙහෙත් ගන්න කියලා. එතකොට මම කියනවා හොඳයි විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ගන්න කියලා. කිව්වට පස්සේ කට්ටිය ගිහිල්ලා ඒ දෙමව්පියෝ ගිහිල්ලා ළමයා වෙනුවෙන් බෙහෙත් අරගෙන එනවා. බෙහෙත් අරන් ඇවිල්ලා මට කියනවා දැන් මේ බෙහෙත් ගත්තට පස්සේ මෙයා හිටපු තැන එහෙම ඉන්නවා, මේ ක්‍රියාකාරීත්වය ටිකක් බොහොම අඩුයි, එහෙම එක තැන මගේ ඉන්නවා, අර දඩබර ගති මුකුත් නැහැ කියලා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මට දැනගන්න ඕන මේ වෛද්‍ය සභාවෙන් මේ වගේ අවස්ථාවකට මේ වගේ අවස්ථාවකට පත් වෙන්නේ ඇයි? ඒ බෙහෙත් දීමෙන් යම්කිසි දුර්වලතාවයක් ඇතිවෙනවද නැත්නම් මේ බෙහෙත් වලින් යම්කිසි පාලනයක් වෙනවද කියන එක? ඔටිසම් තත්ත්වේ පාලනයක් වෙනවද කියන එක? අවුරුදු 35ක් විතර මම මේ තත්ත්වේ රැඳී සිටිනවා. මේ දෙමව්පියෝගේ හරි අවබෝධයක් නැතිකම නිසා සමහර වෙලාවට වෙන්න ඇති මේ මාන්නේ. ඉතින් මම වෛද්‍යවරයෙක් නොවන නිසා මං හිතන්නේ මේ වෛද්‍ය සභාවෙන් ඇට නිසි පිළිතුරක් ලැබෙයි කියලා. බොහොම ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අදහස් මාලාවක් ඒ ඇතුළේ තියෙනවා. යම් සාධාරණ පිළිතුරක් කොමනු අවස්ථාවක වැඩසටහන ඇතුළේ ලැබෙයි කියලා මා විශ්වාස කරනවා. මා කැමති නැවතත් විශේෂඥ ගැමුණු හේවිතාරණ මහත්මයා දෙසට යොමු වෙන්න. මේ ඔටිසම් එක්ක බැඳිච්ච වෙනත් කායික රෝගී තත්ත්වයන් තියෙනවා. ඒවා අඳුනගන්නේ කොහොමද? අඳුනගත්තොත් ඒවට දෙන ප්‍රතිකාරම ඖෂධීය ප්‍රතිකාර තියෙනවද, වෙනත් ප්‍රතිකාර තියෙනවද, මොකද්ද මේකට කරන්නේ? ප්‍රථමයෙන් මම අර පළවන මහත්මාගේ ප්‍රශ්නයට උත්තරයක් ලබන්න. එතුමාගේ ප්‍රශ්නය වැඩිහිටියෙකුගේ, වැඩිහිටියෙක් සහ හරි මොළයේ වර්ධනය වරුණු කෙනෙකුට යම්කිසි මොළයේ අනතුරකට පස්සේ ඔටිසම් තත්ත්වයක් එන්න පුළුවන්ද කියන එක. ඒකට උත්තරය ඇත්තටම නැහැ. ඔටිසම් කියලා කියන තත්ත්වය මං කලින් ප්‍රකාශ කරපු විදිහට මොළයේ සංවර්ධනයේ ඇතිවන ඒ ක්‍රියාවලිය නිසා තමයි එන්නේ. එතකොට ඒක ඔටිසම් තත්ත්වයක් කියලා ගන්න බෑ. හැබැයි ඔටිසම් වල තියෙන ලක්ෂණ එන්න පුළුවන්. දැන් අපි හිතමු මොළේ යම්කිසි අනතුරක් වුණා. එතකොට ඒ අනතුරෙන් මම අර කලින් ප්‍රකාශ කර විදිහට ටෙම්පොරල් ලොබ් අපි ආවේග පාලනය වනේ ප්‍රදේශ අනතුරක් වුණා කියමු. එතකොට
ඊට සමාන ලක්ෂණ යාලගේ එන්න පුළුවන් ආවේග සම්බන්ධව නැත්තම් කතා කිරීම. නමුත් ඒකට අපි ඔටිසම් කියන වචනය කියන්න බෑ. නමුත් ඔටිසම් තියෙන ලක්ෂණයක් එන්න පුළුවන්. එතකොට මම හිතන්නේ පැහැදිලි. එතකොට ඔබතුමාගේ ප්‍රශ්නය ඔටිසම් සම්බන්ධව වෙන කායික රෝග තියනවාද කියන එක. එතකොට වෙනත් ස්නායු රෝග. ඔව්. ඔටිසම් සහ බැඳිච්ච වෙනත් ස්නායු ආබාධ තියෙනවා. එකක් තමයි අපස්මාර තත්ත්වය. එතකොට අපස්මාරය කියන එකත් මොළයේ වන අපි දැන් මම කලින් කිව්වා වගේ මේ මොළයේ ජාලයක් තියෙන විද්‍යුත් පරිපථයක් කියලා හිතමු. අපි ඒ විද්‍යුත් පරිපථයේ විද්‍යුත් අසාමාන්‍ය විදිහට ගණන් ෂෝට් වීමක් කියම සරල භාෂාවකින් කියනවනේ. ඒතර ඒ වගේ දෙයකින් පිටට මතුවෙන එක. ඒතකොට ඔටිසම් දරුවන්ගේ මෙම අසාමාන්‍ය විදිහට තියෙන මේ පරිපත නිසා එයාලගේ සාමාන්‍ය දරුවකට වඩා වැඩි ප්‍රවණතාවයක් තියෙන අපස්මාර තත්ත්වයෙන්. ඒතකොට සමහර වෙලාවට 30ක් දක්වා 30ක් 40ක් දක්වා ඔටිසම් වල අපස්මාර තත්ත්වෙන්න පුළුවන්. එතකොට අපස්මාර කියලා කිව්වම ඇත්තටම අපස්මාර වර්ග ගණනාවක් තියෙනවා. එතකොට මම අර කලින් කිව්වා වගේ මොලේ කොටස් වල එක එක කොටස් වලින් එන අසාමාන්‍යතාවය වෙනසම මතුවෙන විදිහත් වෙනස්. අපි සාමාන්‍ය විදිහට දකින්නේ අතපය දරන වෙලා ගැහිලා සෙම දාලා යන විදිහට. ඒ වගේ අපස්මාර සිහිසුන් වෙලා ඒ විදිහට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් විශේෂයෙන්ම ඔටිසම් දරුවන්ගේ ටිකක් විශේෂ වූ අපස්මාර තත්ත්වෙ එන්න පුළුවන්. විශේෂයෙන් හැසිරීමට අදාළ ක්‍රියාවලිය දැන් ඔටිසම් දරුව කියන්නේ එකම විදිහට වෙන හැසිරීමේ වෙන වෙනස්කම්. එතකොට ඇත්තටම ඔටිසම් තත්ත්වයේ හැසිරීමේ වෙනස්කම් එකම විදිහට එන එක ඔටිසම් වලම ලක්ෂණයක්. සමහර වෙලාවට අපි තමයි උදාහරණයක් අර ටෙම්පෝරල් ලෝබ් කියලා මම ඉදා ඉස්සෙල්ලා ප්‍රකාශ කරුවා. ඒකෙදි යම්කිසි අසාමාන්‍යතාවයක් නිසා අපස්මාර තත්ත්වයක් ආවත් යම්කිසි හැසිරීමේ වෙනසක් එන්න පුළුවන් දරුවගේ. එතකොට සමහර වෙලාවට මේක දෙක වෙන් කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. එතන මාත්‍ර මෙතන දෙන්න ඕනේ පණිවිඩය ඔටිසම් තියෙන දරුවෙකුගේ වෙනද නැති අසාමාන්‍ය හැසිරීම එකම විදිය හැසිරීම එක විදියකට බලන් ඉන්නවා වෙන්න පුළුවන් වෙනද නැති එක විදිහටම එනවා නම් සමහර විට ඒක අපස්මාර තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට අපිට අර EEG පරීක්ෂණයක් කිරීමෙන් ඒක වෙන් කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඔටිසම් දරුවන්ගේ තවත් සමහර අපස්මාර තත්ත්වයක් තියෙනවා. අපි කියනවා නොන් කන්වල්සිව් ස්ටේටස් කියලා. ඒ කියන්නේ පිටින් චලනයක් මොකුත් එහෙම දකින්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. ඇත්තටම අවුරුදු 10ක පමණ දරුවෙක් ඔටිසම් තිබෙන දරුවෙක් සාමාන්‍ය පාසලක යන ඒ දරුවගේ හදිසියම එයාගේ අධ්‍යාපන වැඩේ කරගෙන යන ඒවා ආපස්සට යන්න ගත්තා. එයා නිකන් අර එයාගේ සංනිවේදන කටයුතු තිබිච්ච දේවල් අන්තර් සම්බන්ධතාව තවත් ආපස්සට යන්න ගත්තා. එතකොට මුලින් ඇත්තටම මේ අදාළ ඔටිසම් සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඔටිසම් තත්ත්වයම කියලා හිතුවා. නමුත් ඒක එන්න එන්න වැඩි වුණා. ඊට පස්සේ මට එම වුණාට පස්සේ අපි අර EEG කියන EEG කියන්නේ ඇත්තටම ඔළුවේ මේ විද්‍යුත් පරිපථය අපි බලන යම්කිසි පරීක්ෂණයක්. එතකොට ඒක බැලුවාම එයාගේ අපස්මාර තත්ත්වය හඳුනාගත්තා. එතකොට ඒකට ඇත්තටම ප්‍රතිකාර කළ යුතුයි ඖෂධ වශයෙන්. එතකොට එයාට බොන ඖෂධ සහ ඉන්ජෙක්ෂන් වශයෙන් විදින ඖෂධත් ප්‍රතිකාර කරා. ප්‍රතිකාර කෙරුවාම ආපහු නැවත කලින් තිබිච්ච තත්ත්වයට පත් වුණා. එතකොට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඊට අමතරව අද අනිත් දේවල් තමයි නිින්ද යෑමේ ස්ලීප් ඩිස්ඕඩර්ස් කියලා කියනවා. නිින්ද යෑමේ ගැටලු නිින්ද ආශ්‍රිත ගැටලු ඔටිසම් දරුවන්ගේ ගොඩක් බහුලයි. සමහර වෙලාවට 70%ක් දක්වා තියෙන්න පුළුවන් නිදා ගැනීම පටන් ගැනීම නැත්නම් නිින්ද දිගටම තිබීම නිින්දෙදී ඇති වෙන ආපහු හැරීම ඒ වගේ ගැටලුත් තියෙන්න පුළුවන්. ඊට අමතරව අපි මෝටර් ඇක්ටිවිටීස් නැත්නම් චලනය සම්බන්ධ දැන් මම කිව්ව කලින් ඔටිසම් සම්බන්ධ සාමාන්‍යයෙන් එන්නේ චලනයට අදාළ කොටස් නෙමෙයි. නමුත් සමහර වෙලාවට චලනය සම්බන්ධත් යම්කිසි ගැටලු එන්න පුළුවන්. එවිදීම ඒ දේවල් වලත් යම්කිසි අඩුපාඩු බැලන්ස් එක යාලගේ සමබරතාවය පවත්වා ගැනීම එවිදින විදිහේ ගැටලු ඒවත් සමහර විට සියලුම අයට නෙමෙයි සමහර විට ඇති වෙන්න පුළුවන්. අනිත් එක මට ප්‍රකාශ කරන්න ඕනේ දැන් ඔටිසම් තත්ත්ව ඇතිවන වෙනත් ආබාධ තියෙනවා. ඒ කියන්නේ අපි කියන සෙරිබ්‍රල් පෝල්සි මස්සික අගාධය කියන තත්ත්වය. එතකොට ඒකෙදි වෙන්නේ ඇත්තටම ඉපදෙන්න ඉස්සෙල්ල කලල කාලයේදී හෝ ඉපදිලා මුල් කාලය ඇතුළත මොළයට වන යම්කිසි ස්ථාවර හානියක් වීමෙන්. උදාහරණයක් අපි හිතමු අඩු මාසෙන් හම්බ වෙන දරුවේ
එහෙම නැත්නම් ඉපදිච්ච වෙලාවට එම දරුවා අපි එනවට නැහැ කියම. එතකොට මොළේට ඔක්සිජන් සැපීම අඩු වෙනවා. ඒක නිසා මොළේ සෛල විනාශ වෙනවා. එතකොට ඒ වගේ දෙයක් නිසා ඇතිවන තත්ත්වයක් තමයි අපි සෙරිබ්‍රල් පෝල්සි මස්තිෂ්ක අගාධය කියලා කියන්නේ. ඒකෙදි ගොඩක් වෙලාවට එන්නේ එයාලගේ මෝටර් ඇක්ටිවිටිස් එක නැවිදීම ඒ වගේ දේවල්. නමුත් ඒ කට්ටියගෙත් අර ඔටිසම් ලක්ෂණ තියෙන්න පුළුවන්. අනිත් එක ජාන මේ තත්ත්ව මම කලිනුත් කිව්වා දැන් මේක ජානමය තත්ත්වකින් තමයි ඔටිසම් එනවා කියලා කිව්වේ. නමුත් සමහර ජානමය සින්ඩ්‍රෝම්ස් කියලා තියෙනවා. අපි දැන් උදාහරණයක් රෙඩ් සින්ඩ්‍රෝම් කියලා කියනවා. ඒතකොට ඒවෙත් ඔටිසම් තත්ත්ව දකින්න පුළුවන්. සහ අනිත් එක තමයි දැන් ඔටිසම් වගේ මතුවන දැන් දරුවෙක් කතා කරන්නේ නැත්නම් ඒක අනිවාර්යෙන්ම ඔටිසම් නෙමෙයි. ඒ වගේ වෙන තවත් ලක්ෂණ තියෙනවා. උදාහරණයක් දරුවෙක් කතා කරන්නේ නැත්නම් ප්‍රධාන වශයෙන් ශ්‍රවණයට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම හේතුව. ඒතර ඇසීම නැති නිසාත් එන්න පුළුවන්. ඒතර ඔටිසම් නෙමෙයි මම මේක කියන්නේ. ඔටිසම් වගේ එන වෙනත් ලක්ෂණ. සමහර අපස්මාර තත්ත්ව. මම තව උදාහරණයක් කියන්නම්. අවුරුදු 5ක දරුවෙක් මට යොමු කෙරුවා පළවෙනි වසරේ ඉස්කෝලේ පන්ති භාර ගුරුතුමිය විසින්. ඒ දරුවා කතා කරන්නේ නැහැ. ඒතර ඒ දරුවා ඇත්තටම අවුරුදු 3-4 වෙනකන් හොඳට කතා කරලා තියෙනවා. පෙර පාසලේ අන්තිම කාලෙදී දරුවාගේ කතාව සම්පූර්ණයෙන් නැවතිලා තියෙනවා. ඒතර ඔටිසම් කියලා තමයි මුලින් ප්‍රතිකාර කරලා තියෙන්නේ. නමුත් එයාගේ ඇත්තටම අපස්මාර තත්ත්වයක් තියෙන්නේ. ඒතකොට ඒකට ඔටිසම් තත්ත්වයක් නෙමෙයි. ඒකට වෙනම ප්‍රතිකාර කෙරුවාම ඒ දරුවා සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. ඒතකොට ඒ ටික තමයි වෙනත් ආබාධ ගැන මට සඳහන් කරන්න තිබෙන්නේ. ඔව් පුංචි දරුවෙක් කතා නොකලට hina නොවුනට ඒ ඔටිසම් කියලාම හිතන්න එපා. ඒක වෙන හේතුවකන බෝලේ දැම්මම ආපහු එව්වේ නැත්තම් මේ ළමයට ඔටිසම් කියලා හිතන්න ඕනේ නෑ. එයා ඒක තියාගෙන වෙන වැඩක් වෙන්න පුළුවන්. ඒකට අදාළ කොටස්. එහෙනම් මේ සමට රැවටීම දැන් උපදේශකවරුත් ඉන්නවනේ මේ විසඳුමයිතුමා මේ ළමයට මෙහෙම ප්‍රශ්නයක්. මේ ළමයට මෙහෙම ප්‍රශ්නයක්. දැන් විදාකාරයේ අය ඉන්නවා. දැන් ගමක නම් සෑහෙන්න ඉන්නවා උපදේ. මං කියන්නේ හොඳ අදහසුත් ඒ අතරේ එනවා. නෑ නෑ මේකට මේක තියෙන්නේ මේකට ළමයාගේ හඳහන බලවන්නකෝ. මං කියන්නේ මේ අපහසයටපත් කරන්න නෙමෙයි. ඒක අදහස් දෙනවා. මේක බාරයක් වෙමු. දැන් එහෙම නැත්නම් අපි මේ යන් මෙහි ඉන්නවා හොඳ කෙනෙක් යන් කියලා දැන් කාලයක් ගත කරනවා. මේ කාලය ගත කිරීම විවිධ විසඳුම් හොය හොය කාලය ගත කිරීමත් එක්ක මේ වැඩේ ගොඩ දාන්න බැරි තත්ත්වෙටයිද කියන ප්‍රශ්නේ මට ඇති වුණා මේ අහගෙන ඉන්නකොට. ඒ හඳුනගත්තොත් නේ පිළියම කරන්න පුළුවන් නේද? අපිට ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. ඇත්තටම මම විද්‍යාත් මණ්ඩලෙන් අහන්න පොඩි කාරණාවක් තියෙනවා. මම දරුවෝ 4 දෙනෙක් ඉපියේ. ඉතින් මගේ මම දක්නවා මගේ දෙවෙනි දරුවා එයාගේ ඉන්න ටෙඩි බෙයාස්ලා ඒ වගේ එක්කෙනෙක් තියාගෙන එයා ඒ තදින් තුරුළු කරගෙන මුළු දවසම ඉන්නවා. ඒ වගේ ලක්ෂණ තියෙන. ඒ වගේ මේ දරුවේ පොඩි තරහය මේ ගතියක් තියෙනවා. අධික තරහයක් තියෙනවා. ඒ වගේ තත්ත්වයක් ડોක්ටර් ඒ කියන්නේ ඕටිසම් තත්ත්වයක්ද එහෙම නැත්නම් ඒක සාමාන්‍ය තත්ත්වයක්ද? මොකද එයා අනිත් දරුවොත් එක්ක තියද්දි එයා චුට්ටක් අර සැරපරුෂ ගතියෙන් වැඩි. ඒකට ඒක ඕටිසම් තත්ත්වයක් විදිහට අපිට අඳුරගන්න පුළුවන්ද ડોක්ටර්? මේකට ඉක්තා ඉක්මනට බෙහෙත් අවශ්‍ය දේවල් කටයුතුද මොනවද? මට ඇත්තට මේ සම්බන්ධයෙන් ඔබ විද්‍යාත් මණ්ඩලයෙන් මොන වගේ අදහසක්ද ගන්න පුළුවන්? වයස කීයද දරුවගේ? අවුරුදු 2ක් වෙනවා. ආ 2ක් වෙනවා. හොඳයි. ඔය ප්‍රශ්නේ අහන්න හොඳම කෙනා ළමහ යෝන් මනස පිළිබඳ විශේෂඥයෙක් දර්ශනී හෙට්ටි ආරච්චි මහත්මයයි කියලා මා හිතනවා. ඔබට ඇති පිළිතුර. ඔව්. ඇත්තටම දැන් දරුවෙක් එක සෙල්ලම් බඩුවකට ආසයි ඒකම තුරුල් කරන් ඉන්නවා කියන එකෙන් අපිට ඒක ඔටිසම් කියලා හිතන්න අමාරුයි. දැන් අපි මෙච්චර වෙලා පැහැදිලි කරා වගේ තව ලක්ෂණ රාශියක් තියෙනවා. කතාව ප්‍රමාද වීම, කතා කරන්නේ නැති බව, ඇස් දෙක දිහා බලන්නේ නැති බව, එකම දේ කර කරින් මේ වගේ දැන් අපි කතා කරපු ලක්ෂණ රාශියක එකතුවක් තමයි මේ ඔටිසම් තත්ත්වය කියන්නේ. එතකොට දරුවා එක සෙල්ලම් බඩුවක් තුරුල් කරගෙන ඒ සෙල්ලම් බඩුවට විතරක් ආසයි කියන එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේක ඔටිසම් තත්ත්වයේද කියලා හිතන්න. දෙවෙනි කාරණය තමයි දරුවෝ දැන් ඔටිසම් තත්ත්වයේ දරුවන්ටත් ටිකක් හැඟීම් පාලනය කර ගැනීම අමාරු නිසා විවිධ කලාකාරී හැසිරීම ඇති වෙන්න පුළුවන්. නමුත් දරුවෙක් කලාකාරී ටිකක් වැඩිපුර කේන්ති යනවා කියන එකම විතරක් සෑහීමකටපත් වෙන්නත් බෑ මේ තත්ත්වයට. නමුත් ඔබට දැනෙනවා නම් ඔබගේ දරුවගේ මේ ලක්ෂණ
අනිත් දරුවෝ 3 දිනකට වඩාම කර දැන් ඔබට දරුවෝ 4 දිනක ඉන්න නිසා අනිත් දරුවෝ 3 දිනකට වඩා මේ දරුවගේ වෙනසක් තියෙන නිසානේ ඔබට දැනෙන්නේ. එහෙම ඔබට හිතෙනවා නම් වෙනසක් ළඟම ඉන්න ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාට දරුවෝ පෙන්වන්න පුළුවන් නම් ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙවි ඔබ කොහෙටද යොමු වෙන්න ඕන කියන එක. ඉතින් දැන් මේ පමා වීමනේ ලොකුම ප්‍රශ්නෙකේ පමා වෙන්න හේතු මොකද මේ දරුවෝ අඳුන ගන්නට පමා වීම සහ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පමා වීම මොනවද මේ හේතු සාමාන්‍ය සමාජ සුළුවලස වර්තාව වෙන. ඔව් ඇත්තටම හසන්ත ආචාර්ය හසන්ත මහත්මයා හේතු සාධක රාශියක් තියෙනවා. මම දැන් මගේ සායනික අත්දැකීම් වලින් පැහැදිලි කරන්න. ඒතර පළවෙනිම හේතුව තමයි දැන් අපි මෙච්චර වෙලා පැහැදිලි කරා අපි පින්තූර පෙන්නුවා මේ දරුවන්ගේ මූණේ එතකොට දැන් අපි කියන ඇස් වල නහයේ කටිමේ කිසිම දෙයක ලොකු වෙනසක් නැහැ. අනිත් දරුවන්ගේ වගේම තමයි බොහෝ අවස්ථාවල රූපය. දැන් ડોක්ටර් ගැමුණු කිව වගේ සින්ඩ්‍රෝමික් දරුවෝ වගේ එවගේ වෙනස් අවස්ථාවක් නොවුනොත් අනිවාර්යයෙන් මේ දරුවන් සාමාන්‍ය පෙනුමක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට දෙමාපියවර අපි කියපු ලක්ෂණ ඇස් දෙක දිහා බලන්නේ නැහැ කියන එක එකම දෙයක් කර කර ඉන්න එක මේ වගේ දේවල් ගැටළු විදිහට දකින්නේ නැහැ. ඒගොල්ලෝ මේ කතා කරන්නේ නැති එක විතරයි ගැටලුවක් විදිහට දකින්නේ. ඉතින් කතාව ඒ නිසා ඒගොල්ලෝ කතාවේ ප්‍රමාදය විතරයි අනිත් ඒවා ගැටලුවක් විදිහට දකින්නේ නැහැ. එතකොට වෙන්නේ හරියයි කියලා ඉන්නවා. දැන් මෙයාලට ගැටලුවක් පේන්නේ නැහැ නේ මේගොල්ලන්ට පේන එකම ගැටලුව මේ කතා කරන්නේ නැති එක. එතනදී අර ඔබතුමා කියපු ටික ඔක්කොම එනවා. එතකොට වැඩි හිටියෝ ගොඩක් අවස්ථාවල ඕක හරියයි. ඔහොම ඉන්න කියනවා. ඒ එක්කම තමයි මම කිසිම ආකාරයකින් අපහාසයසත් එයක් කිරීමට නෙවෙයි කියන්නේ. නමුත් මගේ සායන වලට ආපු ගොඩක් දරුවෝ ඉන්නවා මේ හඳහන බලලා එහෙමත් නැත්නම් කේන්දරේ බලලා අවුරුදු 3 හරි 4 හරි වෙනකොට කතා කරයි කියපු නිසා තව ටිකක් ප්‍රතිකාර වලට යොමු වෙන්න ප්‍රමාද වෙච්ච අවස්ථා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට දැන් දෙමෝපියන්ට හිතුණත් තව ආච්චිලා සීයලා වැඩි හිටියෝ ඉන්නවනම් ඒගොල්ලෝ කියනවා නෑ තව ටිකක් බලමු. ඔය ළමයට ලෙඩක් නෑ. බොරුවට දොස්තර කෙනෙක් ගාවට යන්න එපා කියලා. තවත් අවස්ථාවල් තියෙනවා තව මතයක් තියෙනවා මේ කොණ්ඩේ කපපු නැකතේ මම මේ හාස්‍යයකට නෙමෙයි මගේ ඇත්ත සායනික අත්දැකීම් කියන්නේ කොණ්ඩේ කපපු නැකතේ වෙනසක් නිසා මේ ළමයා කතා කරන්නේ. මේක හරියයි කියලා ඉන්නවා. තවත් කොටසක් ඉන්නවා මේ පරම්පරාවේ මේ වගේ කතාව ප්‍රමාද වෙච්ච කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ දැන් කතා කරා. ඒ නිසා මේක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. මේකට අපි ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාරයකට යොමු වෙන්න අවශ්‍ය නැහැ කියන එක. ඉතින් මෙන්න මේ වගේ හේතු සමයි බොහෝ වෙලාවට වෛද්‍යවරයෙක් වෙත යොමු වීමට ප්‍රමාද වෙන හේතු. හැබැයි ඊට පස්සේ ආචාර්ය හසන්ත මහත්මයා තව ගැටලුවක් තමයි දැන් මහාචාර්යතුමිය පැහැදිලි කරා වගේ මේ තත්ත්වය හඳුනා ගන්න ලේ පරීක්ෂණයක් ස්කෑන් පරීක්ෂණයක් එහෙම මුකුත් පරීක්ෂණයක් නැහැ. එතකොට විශේෂ අත්දැකීම් තියෙන විශේෂඥවරු එකතු වෙලා මේ දරුවව ඔබ්සර්ව් කළා. එහෙමත් නැත්නම් මේ දරුව දිහා බලලා තමයි ඒකම සායනික ඉතිහාසය. අපි මේ දරුවගේ වර්ධනය කොහොමද සිද්ධ වෙන්නේ මේ ඔක්කොම කරුණු එකතු කරලා ඒකම දරුවව අධ්‍යයනය කරලා තමයි තීරණය කරන්නේ මේක ඔටිසම්ද නැද්ද කියලා. ඉතින් එතනදී දෙමෝපියෝ මේ தත්ත්වය අපි කොච්චර පැහැදිලි කරත් පිළිගන්න අකමැති වීමක් වෙනවා. දැන් එතකොට ඒගොල්ලෝ කියන්නේ මේ වෛද්‍යවරයා නලාව තියලවත් බැලුවේ නැහැ. දැන් සාමාන්‍යයෙන් මතය තමයි වෛද්‍යවරයෙක් වෙතාවුතින් නලාව තියලා බලලා තමයි ලෙඩක් හොයාගන්නේ. එතකොට නලාව තියලා බැලුවෙත් නැහැ. ඊට පස්සේ මුකුත් ලේ පරීක්ෂණයක් ස්කෑන් පරීක්ෂණයක් කරෙත් නැහැ. ඉතින් එතකොට ඒගොල්ලෝ පිළිගැනීමේ ලොකු මැලිකමක් තියෙනවා. දැන් මම පුංචි උදාහරණයක් ගත්තා. දැන් මේ දවස්වල දරුවෙක්ට උණ ගත්තොත් අපි කොවිඩ් PCR ටෙස්ට් එක කරනවා. ඒතකොට PCR පරීක්ෂණේ පොසිටිව් නම් ඒගොල්ලෝ ඒක 100%ක්ම එකඟයි තව තැනක ගිහිල්ලා ආයි ටෙස්ට් කරන්න යන්නේ නැහැ. දැන් මේක පොසිටිව් ඒක පිළිගන්නවා. හැබැයි දැන් අපි කොච්චර පැහැදිලි කරත් මේ මෙන්න මේ ලක්ෂණ නිසායි අපි මේ දරුවට මේක තියෙන්නේ කියලා අර ටෙස්ට් එකක් කරලා මේක හොය පැහැදිලි කරේ නැති නිසා ඒක පොසිටිව් කියලා පෙන්වන්න විදිහක් නැති නිසා බොහෝ විට පිළිගන්න මැලිකමක් තියෙනවා. එතකොට තව වෛද්‍යවරයෙක් වෙත යෑමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ එක්කම මේක මේ ගැටලුවක් මේකට ප්‍රතිකාර ක්‍රම තියෙනවා කියන එක පිළිගැනීමට කලින් අර ඔබතුමා කිව්වා වගේ වෙන වෙනත් ක්‍රම හරහා මේකට පිළිතුරු සෙවීමට යොමු වීම නිසාත් මේ අවශ්‍යම කාලයේ ප්‍රතිකාර ක්‍රමවලට යොමු වීමේ අඩුවක් තියෙනවා. ඇත්තටම අද මගේ සායනයට ආපු එක දෙමෝපියෝ දෙන්නේ දැන් මේ දරුවට අවුරුදු 2.5යි. මම කොච්චර පැහැදිලි කරලා දැන් මාස දෙකකට කලින් මම ඊටම පැහැදිලිව කියලා කරන්න ඕන ක්‍රියාකාරකම් ගැන යවලත් දැන් මේ දෙමෝපියෝ අම්මට
chance එකක්. එහෙම තත්ත මාරුවක් හම්බ වෙලා වෙන ස්ථානයකට යනකම් බලන් ඉන්නවා මේ ක්‍රියාකාරකම් කරන්න. ඉතින් අර ඒ වගේ يعني අපි මේ තරම පුන පුනා කිව්වත් මේ පළවෙනි අවුරුදු දෙක මේ කාලේ ඉක්මනින්ම ප්‍රති ඉක්මනින් හඳුනාගෙන ඉක්මනින් කාර්යක්ෂමව ප්‍රතිකාර කිරීමමයි වැදගත් කියලා දෙමෝපියන් ඒ වගේ විවිධ හේතු නිසා කල් දැමීම සිද්ධ වෙනවා. බලාගෙන ගියාම හොඳම පරීක්ෂකයෝ අම්මා තාත්තා. සමහරට ආච්චි සීයා ගෙදර ඉන්න අයියා අක්කා නැන්දමා මටත් ලොකු සහයෝගයක් දෙන වෛද්‍යවරුන්ටත් වඩා මට හිතෙනවා. මොකද වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් ගිහිල්ලා තාවකාලික ටික වේලාවකට කාර්යබහුලයිනේ ඉතින්. ටික වේලාවකින් මේක අඳුන ගන්නටත් බෑ. දවස් ගාණක් ගිහිල්ලා සමහරට හරියටම නිශ්චිතව අඳුන ගන්න පුළුවන් වෙයි පළපුරුදු වෛද්‍යවරයෙකුට වෛද්‍යර. හැබැයි අම්මා තාත්තගේ සහයෝගය නැතුව කරන්න බෑ ඔය වැඩේ. ඒ හින්දා මේ අහගෙන ඉන්න අම්මා තාත්තා වේලාවක් වෙන් කරන්න ඕන. දරුවෝ වෙනුවෙන් මොනවා කළත් මොකටද ඒ කාලේ වෙන් කරන්න බැරි නම් විශේෂයෙන් පුංචි දරුවන්ගේ නිරෝගීකම ඉතා වැදගත් වෙනවා. තව ඇමතුමක් තියෙනවා අපි සවන් දීලා යමු. ආයිබෝවන්. ආයිබෝවන් කතා කරන්න. ඔව් මම මේකෙන් කතා කරන්නේ. ඔව් මේ මගේ පුතාට ඔටිසම් තත්ත්වය තියෙනවා. ඔව් අපි ඒකට ප්‍රතිකාර ගන්න ගමන් ඉන්නේ. මට දැනගන්න පුළුවන්ද මේ CTP බස් එකක් යනවා ගෙදර ඉස්සරහා යද්දි පුතා කෑ ගහනවා. බස් එක දැක්කොත් කෑ ගහන්නේ නැහැ. ඉතින් ඒකට මොකක්ද හේතුව කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්. පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ බස් එක දැක්කොත් අඳන්නේ නැහැ. බස් එක දැක්කොත් අඳන්නේ නැහැ. ඔව් බස් එකේ සද්දය වුණොත් එයා අඬනවා. CTP බස් එකට විතරයි. හා. එයාගේ වයස කීයද? අවුරුදු 4යි. හරි. ඔබට යම් පිළිතුරක් ලැබෙයි. ඉතින් අම්මා තාත්තට මේ தත්ත්වයේ අඳුනගන්න අපි පුළුවන් තරම් උදව් කරන්න ඕනේ නේද දද්දොර මඩලාවෙන්. අපිට කරන්න පුළුවන් ලොකු දෙයක් විශේෂයෙන් කතන හා භාෂා විශේෂඥ වෛද්‍යවරියක් ඉන්නවානේ ජේෂ්ඨ කතිකාචාර්ය නිමිෂා මුත්තය මහත්මිය අපිට පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරන්න. දැන් භාෂාව සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් ඉංග්‍රීසි වෙන්න පුළුවන් භාෂාව මොකක් හරි කමක් නැහැ. ඒ දරුවා කතා කරන ස්වභාවයේ වෙනස්කම් මොනවද? භාෂාමය ගැටලු මොනවද කියලා තව ටිකක් පැහැදිලි කරොත් වටිනවා නේද? ඔව් ඇත්තටම දැන් සාමාන්‍ය දරුවෙක් අවුරුද්දක වගේ කාලයක තමයි පළවෙනි වචනේ සාමාන්‍යයෙන් කියන්නේ. ඒත් ඊට ඉස්සෙල්ලත් අපිට මේ සාමාන්‍ය ගති ලක්ෂණ තියෙන අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දරුවෙක් කතා කරන්නත් ඉස්සෙල්ලා වෙන විදිහවලින් සංනිවේදනය කරන්න උත්සාහ කරනවා. ඇඟේ ඉරියව් මාර්ගයෙන් අංග චලන මාර්ගයෙන් දබරැඟිල්ල පෙන්නලා ඒ කියන්නේ වටපිටාවේ තියෙන දේවල් අම්මට තාත්තට පෙන්නනවා. ඉතින් ඒ වගේ දේවල් දරුවා කරන්නේ නැත්නම් අම්මලා තාත්තලා එතකොට දැනගන්න ඕනේ මෙතන මොකක් හරි මගේ දරුවාගේ වෙනසක් තියෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පළවෙනි වචනේ කියන්නත් ඉස්සෙල්ලා ඒ වගේ දේවල් දරුවා කරන්නේ නැත්නම් ඒගොල්ලෝ හිතන්න ඕනේ මෙතන යම්කිසි ප්‍රමාදයක් තියෙනවා කියලා ඒ ගැන හිතන්න ඕනේ. ඊට අමතරව ඒ කියන්නේ මම ඉස්සලා කිව්වා වගේ sannivedanaya සහ සමාජශීලීතාවය එකට යන දෙයක්. ඉතින් අපි දරුවෙක් අපේ මුණ දිහා බලලා අපි ඒ දරුවා දිහා බලලා හිනා වුණාම ඒ විදිහට මේ දරුවාගෙන් ප්‍රතිචාරයක් නොලැබෙනවා නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. අනිත් එක අපි ડોક્ટર දර්ශනි කතා කරා වගේ ප්‍රමාදයක් තියනවා නම් communication sannivedanaya ප්‍රමාදයක් තියනවා නම් බලන් ඉන්න එක හොඳ දෙයක් නෙමෙයි. ඉක්මනින්ම කතන සහ භාෂා චිකිත්සක කෙනෙක් ළඟට ඇවිල්ලා ඒ ගැන සැලකිලිමත් වෙන එක බොහොම හොඳයි. දැන් අර වෛද්‍ය දර්ශනී මහත්මියත් පැහැදිලි කළා එයාගේ තාත්තත් කතා කරලා තියෙන්නේ පමා වෙලා දැන් මෙයත් එහෙම වෙන්න කියලා බලාගෙන ඉන්න අයත් ඉන්නවා කියලා. එහෙම නිකන් නිශ්චිත කාලයක් එහෙම තියෙනවා. තාත්තා පමා වුණා නම් පුතත් පමා වෙන්න පුළුවන්ද කතා කරන්න? මෙහෙමයි දැන් මට කියන්න පුළුවන් ප්‍රමාදයක් තියනවා නම් තාත්තා හරි සීයා හරි ප්‍රමාද වෙලා කතා කරා කියලා බල බල ඉන්න බෑ. අපි දැන් අපේ වෛද්‍යතුමා ડોક્ટર ගැමන කිව්වා වගේ අර අවුරුදු දෙක ඇත්තටම ඉතාමත්ම වැදගත් කාලයක්. ඉතින් ඒ කාලය තුල අපිට දරුවෙක්ගෙන් ගන්න පුළුවන් ඉම්ප්‍රූව්මන්ට් එක නැත්නම් වර්ධනය ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මොහොතක්වත් බල බල ඉන්න එක හොඳ දෙයක් නෙමෙයි. කතනේ පමා වෙන හේතු මොනවද? මේ ඔටිසම් වලින් ඒවා වෙන් කරලා අඳුන ගන්නටත් අපි අනික්ව දැනගන්න එපා. වෙන මොනවද සාමාන්‍ය සුලබ ලෙස වර්තා වෙන හේතු? අනිවාර්යෙන් ශ්‍රවණ ආබාධයක් තියෙනවා නම් කතාවේ ප්‍රමාදයක් තියෙනවා. ඉතින් ඇත්තටම අපේ ක්ලිනික් එකට එන දරුවන්ගේ අපේ හියරින් ඇසස්මන්ට් එකක් නැත්නම් ශ්‍රවණ ටෙස්ට් එකක් කරන එක අපි කරන පළවෙනිම දෙයක්.
ඉතින් එතනින් අපි දැනගන්න මේ බබාට කන් ඇසනවාද නැත්නම් එතන ප්‍රමාදයක් තියනවාද කියලා එතනින් තමයි ඊට පස්සේ තමයි අපි ඔටිසම් තත්ත්වය ගැනවත් කතා කරන්නේ. ඉතින් අර මේ ශ්‍රවණ ටෙස්ට් එකක් කරන එක ඉතාමත්ම වැදගත්. ගෙදරදී අම්මලා තාත්තලා ටෙක් කරගන්න සරල ක්‍රමයක් ඒව නැද්ද? ආයිත් මට කියන්න තියෙන්නේ ඔටිසම් ඉතාමත්ම සංකීර්ණ දෙයක්. ඉතින් අම්මලා තාත්තලා සමහරක් වෙලාවට හිතනවා මම දැන් බබාගේ නම නැත්නම් චූටි පුතා නැත්නම් සුදුදුව මේ ඩොක්ටර් දර්ශන කිව්වා වගේ කිව්වහම මෙයා බලන්නේ නැති වුණාම මෙතන මෙයාගේ කන් ඇසීමේ ප්‍රශ්නයක් තියනවාද කියලාත් සමහරක් වෙලාවට හිතෙයි. ඉතින් ඒක හින්දා ඔටිසම් ඉතාමත්ම සංකීර්ණ දෙයක් හින්දා මට කියන්න තියන්නේ ශ්‍රවණ ටෙස්ට් එකක් කරන එක තමයි ඉතාමත්ම හොඳ. ප්‍රතිකාරක වලින් මේ කතන ආබාධ අපි කියමු ඔටිසම් වෙන්නත් පුළුවන් වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන් ප්‍රතිකාර මගින් මේ තත්ත්වේ මග අරගන්න ක්‍රමවේද තියෙනවා නේද? අනිවාර්යෙන්. ඉතින් අපි ඔටිසම් තත්ත්වයක් චූටි කාලෙම මේක අපිට අඳුන ගන්න පුළුවන් නම් බොහෝ විධික්‍රම තියෙනවා ඒ මාර්ගයෙන් උත්තේජනය කරලා දරුවව උත්තේජනය කරලා කතනය සහ භාෂාව වර්ධනය කරලා අපි ළඟට ඇවිල්ලා තියෙනවා දරුවන් කියන්නේ සාමාන්‍ය තත්ත්වයට අනිත් ළමයි කතා කරන විදිහටම අපි ඒ තත්ත්වයටම ගෙනල්ලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් දේවල් කරන්න තියෙනවා මෙතන මේ අපේ මහාචාර්යතුමේ තවත් ඒ ගැන කතා කරයි අම්මලා තාත්තලාට ඇත්තනම තියෙන වගකීම ඉතාමත්ම ලොකු වගකීමක්. ඉතින් අපි කතන සහ භාෂා චිකිත්සක හැටියට අපිට කියන්න පුළුවන් ප්ලෑන් එකක් පමණයි. මේ විදිහට මේ වගේ ක්‍රියාකාරකම් තමයි අම්ම තාත්ත කරන්න ඕනේ. ඒක ඇත්තටම ගෙදරදී කරන්න ඕනේ අම්ම තාත්ත තමයි. ඉතින් එතන ලොකු වගකීමක් තියෙනවා ඒගොල්ලන්ට. ක්‍රමේ කියලා දෙනවා ගෙදර ගිහිල්ලා කරන්න ඕනේ. අපි පෙන්නලත් අපි පෙන්නනවා දරුවා එක්ක මේ විදිහට කරන්න ඕනේ. අපි දරුවා එක්ක ගත කරන කාලය සතියට පැයක් වෙන්න පුළුවන්. ඒක බොහොම අඩු කාලයක්. ඉතින් ඒ අතින් බලනකොට අමලා තාත්තලාට ඊට වැඩිය ගොඩක් ලොකු දෙයක් කරන්න පුළුවන් ගෙදරදී. ඉතින් තම දරුවා එක්ක කාලය ගත කරලා සමාජශීලීතාවය ගොඩනගලා සෙල්ලම මාර්ගයෙන් සංනිවේදනය සහ කතන සහ භාෂාව වර්ධනය කරන්න කියලා කරන්න ඕනේ කියලා කියන එක තමයි මට කියන්න පුළුවන් වැදගත්ම දේ. දරුවෝ වෙනුවෙන්නේ මේ හැම එකක්ම කරන්නේ නේද? රස්සා කරන්නේ දහ දුක් විඳින්නේ කෝච්චිවල බස්වල වවුල්ු වගේ එල්ලිලා යන්නේ මේ ඔක්කොම කරන්නේ ඈ. සමට අම්මලා තාත්තලා සැපක් විඳින්නේ නැහැ බොහෝ දෙනෙක් දුක් විඳිනවා මේ දරුවෝ වෙනුවෙන් කියලා. හැබැයි මේ අවශ්‍යම දෙයට කාලය වෙන් කරන්න බැරුව නෑ මං ඔක්කොම කළා කියලා හිතුවොත් එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බලන්න දැන් පමා වුණොත් එහෙම ප්‍රශ්නයක්නේ. පමා නොවි අවශ්‍ය ටික කරගන්න ඕන පුංචි කාලේ හින්දා තමයි මේ වැඩසටහන විශේෂයෙන්ම සංවිධානය කළේ. ඔටිසම් තත්ත්වයන් හඳුනගත්ත දරුවන්ගේ අම්මලා තාත්තලත් එසේ නොවන අයගේ මේ සෙන නොවන දරුවන්ගේ අම්මලා තාත්තලත් මේ වැඩසටහන බලන්න ඕනේ. අපේ ජීවිතේ මග ඇරෙන්න පුළුවන් අවස්ථා මේවා. පස්සේ ඉතින් පසුතැවෙන්න තමයි වෙන්නේ. හින්දා තමයි මේක සමාජ සත්කාරයක් හැටියටයි අපි විශේෂයෙන්ම මේක සංවිධානය කරන CDB ආයතනය ගැන සඳහන් කළා නේද වෛද්‍යතුමී? අපි කතා කරමු ඔබේ දරුවාට ඔටිසම්ද හඳුනා ගැනීම පිළියම් කරන එක තමයි මාතෘකාව. මට අවශ්‍ය දෙන පාලක මැදිරියන්ට පණිවිඩ කීපයක් සඳහා සිරිලක් ඇසි දිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ඔබේ දරුවාට ඔටිසම්ද හඳුනා ගනිමු පිළියම් කරමු. මම වැඩසටහන ආරම්භයේදීම සිහිපත් කළා මේ වචනය භාවිත කිරීම ගැන. ඔටිසම් කියන වචනේ සමහරු ටිකක් බයයි මේ වචනේ පාවිච්චි කරන්නටත් කැමති නැහැ. නමුත් වැඩසටහනක් හැටියට අපට සංනිවේදන අවශ්‍යතාව සඳහන් තමයි මේ පණිවිඩේ සමාජගත වෙන්නේ නැහැ මේ වචනේ නොකිය මේක ගැන කතා කළා. මේ නිසා අපි විශේෂයෙන් අවධාරණය කරලා කිව්වා සමහර විට අකමැතිය ඇති මේ වචනේ පාවිච්චි කරන්න. මහාචාර්යතුමිය ද මේ තත්ත්වයේ තියෙන දරුවෝ ඉන්නවා නම් ඒ ගෙවල් වල අම්මලා තාත්තලාගේ වගකීම කාර්යභාරය මොකද්ද කියලා අපි ටික අවධාරණය කරලා පැහැදිලි කරලා කියන්න වටිනවා. මම ඉස්සෙල්ලාම කියන කැමතියි මේ ඔටිසම් තත්ත්වය පිළිබඳව මේ හසන්ත අම්මලා තාත්තලා හෝ පවුලේ අනිත් ඥාතීන් කිසිම දෙනෙක් කිසිම වෙලාවක ඒක තමන්ගේ වැරැද්දක් කියලා හිතන්න හොඳ නෑ. මම මේක ඉතාමත් කාරුණිකව
සියලුම ප්‍රේක්ෂකයන්ට කියන්නේ මේ ආටිසම් හැදෙන මම හින්දා එහෙම නැත්නම් මම බබත් එක්ක කතා කරපු නැති හින්දා මම බබත් එක්ක කාලය ගත කරපු නැති හින්දා මම රස්සාවට ගිය මං හැමතිස්සෙම අපි ළඟට එන අම්මලාට කියනවා මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා මම වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් ඇවිල්ලා මගේ පසු පශ්චාත් උපාධි සේරම කරේ මගේ දරුවොත් එක්ක තමයි. ඉතින් එහෙම තමයි. මොකද දරුවෝ අපිත් එක්ක හැමදාම ඉන්නේ නැහැ. අපි අපේ රැකියාව කරන්න ඕනේ, අපේ රටට සේවය කරන්න ඕනේ, අපි හම්බ කරගන්න ඕනේ. ඉතින් ඒකෙන් හින්දා අපේ වැඩ අපි කරන්නේ නැතුව දරුවෝ බලාගන්න කියලා කිසිම කෙනෙකුට කියන්නේ නැහැ. නමුත් හැම දෙමාපිය කෙනෙක්ම ඒ වගේම අලුත කසාද බඳින්න ඉන්න දරුවන්ට සහ ඒ දරුවන්ගේ දෙමාපියෝ ඉන්නවා නම් එහෙම නැත්නම් කසාද බැඳලා දරුවෝ බලාපොරොත්තු වෙන ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා නම් මම කියන පණිවිඩය තමයි දරුවෙක් හැදුනහම ඒ දරුවාට අපි හොඳ ක්වොලිටි ටයිම් දෙන්න ඕනේ. කියන්නේ අපි වැදගත් විදිහට හරි විදිහට දරුවත් එක්ක කල්. දැන් අපේ ෆෝන් එකේ අපි ඉඳගෙන බබාව මෙහෙම තියලා ඉන්න එක බබා ළඟින් ඉන්න එක නෙවෙයි හරිද? ඒක වැරදි. අපි බබාව හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ, බබත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ, දරුවාගේ සංවර්ධනය සඳහා කරන්න පුළුවන් උපරිම කැපවීම කරන්න ඕනේ. ඒක අපි ළමයා වෙනුවෙන්ම වාඩි වෙලා කරන්න ඕනේ නැහැ. අපි කුස්සියට යනවා නම් දරුවාව පොඩි තොටිල්ලක තියාගෙන ගිහිල්ලා අපි වැඩ කරන ගමන් දරුවත් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් එහෙම තමයි අපි කවුරුත් දරුව හැදුවේ. ඉතින් ඒ අර අපි දෙන්න ඕනේ රැකවරණය. ඒකට අපි කියන්නේ රැකවරණය කියලා. ඒ රැකවරණය ආදරය උත්තේජනය අපි දරුවන්ට ලබා දෙන්න ඕනේ. එතකොට ඔටිසම් කියන தත්ත්වය තව මතක් කරන්න තියෙනවා. මේක මේ පරාසයක් තුල එන தත්ත්වයක්. සමහර දරුවන්ට තියෙන ඉතාමත් මද ඔටිසම්. සමහර දරුවන්ට මධ්‍යම ප්‍රමාණය, සමහර දරුවන්ට අධික ප්‍රමාණය. එතකොට අපි කලින්ම හඳුනගත්තොත් ගොඩක් වෙලාවට අපි කලින් හඳුනගන්නේ අධික ප්‍රමාණයේ දරුවා. ඒකනේ අපිට මුලින්ම හවුවෙන්නේ. එතකොට ඒකයි අපි කියන්නේ ඒ වෙලාවෙ ඉඳලා වැඩ කර. දැන් අපේ සායනයට එනවා මාස 4න්, මාස 5න්, මාස 6න් අපි ඔටිසම් අඳුරගත්ත දරුවෝ. ඒ දරුවෝ අවුරුද්ද දෙක වෙනකොට අර ඩොක්ටර් මුන්තයා කිව්වා වගේ ඔටිසම් නැහැ කියලා අපි ඩයග්නොසිස් එක රිවයිස් කරලා ගෙදර යවනවා. ඒකෙන් ඔටිසම් නැති කරන්න බෑ. නමුත් අපිට ඒක හොඳටම පාලනය කරලා ඒ දරුවාගේ සංනිවේදනය, ඒගොල්ලන්ගේ අර නරක හැසිරීම ඒවා නැති කරලා දාලා හොඳම තත්ත්වයකට ගේන්න පුළුවන්. හැබැයි මේක කරන්නේ අපි නෙවෙයි. මේක කරන්නේ අපිත් එක්ක වැඩ කරන අම්මලා තාත්තලා. ඒගොල්ලන් ඒ කැපවීම දුන්නොත් විතරයි අපිට දරුවන් ඒ තත්ත්වයට ගන්න පුළුවන්. මොකද අපි කියලා දෙනවා. අපි මිනිත්තු 20ක් 30ක් මම නම් ඩොක්ටර් කෙනෙක් හැටියට බලන්නේ මාස 6කට සැරයක් වගේ. ඩොක්ටර් මුන්තයියා ඇතුළු කණ්ඩායම නිතරම බලනවා ඒගොල්ලන්ව. නමුත් අපිට ඒගොල්ලන්ගෙන් වෙනසක් දකින්න හම්බ වෙන්නේ අර අපි කියලා දෙන වැඩ ටික හරියට කරපු දෙමාපියන්ගේ විතරයි. ඉතින් ඒ කැපවීම ඕනේ විද්‍යාත්මකව පෙන්නනවා. අඩුම ගානේ දවසකට පැය 3ක්වත් දරුවෙක් එක්ක අන්තර්ක්‍රියා කරමින් කාලය ගත කරන්න ඕනේ කියලා මේ වගේ දරුවෝගේ අම්මලා. ඉතින් ඒ පැය 3 දෙන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. උදේට මූණ හොදනකොට බබත් එක්ක කතා කරනවා. අපේ දෙමාපියෝ පුරුදු වෙලා තියෙනවා බබා ඇවිල්ලා ළඟට වතුර කිල්ලනකොට මූණ බලන්නේ නැතුව වතුරක මෙහෙම දෙන්න. ඒකටවත් වෙලාව නැහැ. ඉතින් අනිත් එක තමයි තව කියන්න ඕනේ අර බස් එක ගැන කිව්වා වගේම මේ දරුවන්ගේ තියෙනවා දැඩි හැසිරීම රටා. ඒ කියන්නේ ඒගොල්ලෝ යම් කිසි දෙයකට පුරුදු වුණොත් ඒක ඒ විදිහටම හැමදාම වෙන්න ඕනේ. ඒක ඔටිසම් ලක්ෂණයක්. ඒක තමයි අපි දකින්නේ බස් එකට අකමැති වීම හෝ බස් එක ඇසුනහම කලබල වීම කියන එක සමහර ශබ්දයට තියෙන අධික සංවේදීතාවයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දරුවෝ හරි ආසයි කතා කරන්න නැතුව එක තැනකට වෙලා ඉන්න. කවුරුත් අනිත් ඒගොල්ලන්ගේ අර සමාජශීලී කියන්නේ humans කියන එක මිනිස්සු කියන එක අපි අඳුර ගන්න වෙනස් කරන්න පුළුවන් සත්‍යයන්ගෙන් ඒගොල්ලන් ගොඩක් සමාජශීලී. එතකොට මේ ඔටිසම් ළමයිගේ සමාජශීලීත්වය නැහැ. ඉතින් ඒගොල්ලන් කැමති පැත්තකට වෙලා ඉන්න. එතකොට ගොඩක් වෙලාවට දෙමාපිය ඒගොල්ලන්ට ටෙලිවිෂන් එක ටැබ් එක ස්ක්‍රීන් එක දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඔටිසම් හැදෙන්නේ නැහැ ස්ක්‍රීන් එක හින්දා. නමුත් ස්ක්‍රීන් එක දුන්නොතින් බබා ඒ විද්‍යුත් තිරයට ඇබ්බැහි වීමක් වෙනවා. මොකද ඒගොල්ලන් හරි ඉක්මනට දේවල් වලට ඇබ්බැහි වෙනවා.
ඉතින් ඒ අවුරුදු දෙකක් ඉවර වෙනකන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා තියෙනවා දරුවන්ට විද්‍යුත් තිර දෙන්න එපා කියලා. ඒකත් මට කියන්න ඕනේ පණිවිඩයක්. ළමයා නලව ගන්න උනාම ජංගම දුරකථනය හිටු කරලා හරියන්නේ නැහැ. නෑ. මොකද ආටිසම් බබලා ටිකක් අඬන්න බලනවා අම්මලා ඕනවට වැඩි ඒගොල්ලත් එක්ක ලං වෙනකොට. ඉතින් එතකොට ඒගොල්ලන්ට අරවා දෙන්න අම්මලා පුරුදු වෙනවා. ඉතින් ඒක අර ආටිසම් ලක්ෂණත් එක්කම තමයි ඒක යන්නේ. ඒක ඉතින් දෙමාපිය දැනගන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ කියලා හොඳට විශ්ලේෂණය කරලා බලන්න. මාචාර්යතුමිය මේ මට ආරංචි වුණා සමහර දරුවෝ ඉන්නවනේ ජංගම දුරකථන හරි ආදරේලු අල්ලනවා මේකන කොම ටච් සිස්ටම් නේ තියෙන්නේ ඉතින් ටච් ටච් කරනවා උම්මා එකකුත් දෙනවලු මේ ජංගම දුරකථනේ කොම කාටුත් දානවා රූප දානවා සින්දු දානවා නැලවිලි ගීයක් දාන්නේ මේකෙන් ඉතින් චූටි පුතා හිතනවා දැන් මේ අම්මා කියලා එයිද යන්නේ ආදරේලු මම අම්මලාට කියනවා ඒගලන් දැන් ජංගම දුරකථනේ අතේ අරගෙන ඉපදුනේ නෑනේ ළමයි දැන් මට ඇවිල්ලා කියනවා දැන් ડોක්ටර් මේ අපිට ලැජ්ජයි කියන්න අපේ බබා මේ ෆෝන් එකට ඇඩික්ට් වෙලා ඉතින් මං අහනවා බබා බඩෙන් ඉපදෙනකොට ෆෝන් එක අතෙන් අරන් දාවේ කියලා. ඉතින් මොකද බබාගේ වැරද්ද නෙමෙයි මේක අම්මලා තාත්තලා තමයි දෙන්නේ. ඉතින් ඒක මම බොහොම කරුණාවෙන් ඉල්ලා හිටුණා ලංකාවේ සියලුම දෙමාපියන්ට ඔය ජංගම දුරකථන හදපු අය. රයිට් ස්ටීව් ජොබ්ස්ලා වගේ. ඒගොල්ලන් පුංචි කාලේ ඒගොල්ලන් ජංගම දුරකථන පාවිච්චි කරේ නැහැ. අපේ අම්මලා තාත්තලා හිතනවා අපේ බබට YouTube එකට යන්න පුළුවන්. අපේ බබට ඕන ප්‍රෝග්‍රෑම් එකක් ගන්න පුළුවන්. එයාට ඕන කායක පික්චර් එකක් ගන්න දන්නවා. ඉතින් එහෙම දක්ෂතාවයක් කියලා හිතන්න එපා. ජංගම දුරකථන හදපු මිනිස්සු ජංගම දුරකථන පොඩි දරුවෝ හැටියට පාවිච්චි කරේ නැහැ. මෙහෙම ගියොත් අපේ ඉදිරියට එන ජනගහන පරම්පරාව ඉතාමත් අඩු බුද්ධි මට්ටමක් තමයි ඇති වෙන්නේ. මොකද ඒ දරුවන්ට කිසිම පාරිසරික දෙයක් අත්විඳින්න අපි ලබා දීලා නැති හින්දා. එතකොට ආටිසම් තත්ත්වයත් වැඩි වෙනවා. ඇත්තටම ලෝකයේ ආටිසම් තත්ත්වය දැන් ගොඩක් වැඩි. ඇමරිකාවේ 1.75 ළමයි 2500කට එක්කෙනෙක් හිටපු එක අද ළමයි 44කට එක්කෙනෙක් ඉන්නවා. ලංකාවේ දත්ත අපිට නැහැ. අපිට තියෙන 2009 දත්ත. ඒ අනුව ළමයි 97කට එකක් ඉන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් දෙමාපිය හිතනවා මේ ආටිසම් කියන්නේ හරි මේ සමහර දෙමාපිය හිතනවා ගොඩක් අය නෙමෙයි මේ ආටිසම් දරුවන්ට ගොඩක් දක්ෂතා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට භාෂා කතා කරන්න පුළුවන්. ඕගොල්ලෝ වුණත් දකින්න ඇති ඔය YouTube වල එහෙම යනවා හින්දි කතා කරන්න පුළුවන්, ජපන් කතා කරන්න පුළුවන්, රුසියන් කතා කරන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක දක්ෂතාවයක් නෙවෙයි. ඒගොල්ලන්ට ඒ භාෂාව අර ටෙලිවිෂන් වල ඇහිලා කටපාඩමින් කියන්න පුළුවන්. ප්‍රශ්න දෙක තුනකට උත්තර දෙන්නත් පුළුවන්. හැබැයි අපි ඒගොල්ලන්ට හොඳ ලොකු මේ පැරග්‍රාෆ් එකක් පරිච්ඡේදයක් වගේ දීලා ඒකෙන් පාඩමක් අහලා කියවලා උත්තර හුවතින් ඒ ළමයට ඒක බෑ. ඉතින් අර දැනුම තියෙන ඉතාමත් උඩ තරලයක ගැඹුරු දැනුමක් නැහැ භාෂාවල් පිළිබඳව. ඉතින් ඒකත් මම කියන්න ඕනේ. අනිත් එක අර තාත්තා කතා කරා සීයා කතා කරා කියලා කියවනේ. ඇත්තට මේක පවුලේ ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සීයා තාත්තා ඒගොල්ලන්ගෙත් පොඩ්ඩක් තියෙන්න පුළුවන්. ඉතින් මේක පොඩ්ඩක් ඒ පිළිබඳ කල්පනාවෙන් ඉන්න කියලා තමයි කියන්නේ. ආරෙට යනවද මහාචාර්යතුමියෝ? ඔය අර අපි ජාන ගැන කතා කරානේ. එතකොට ඒක පොඩි එහෙම ගතියක් තියෙනවා. නමුත් පසුපසු පරම්පරාවල් වල වැඩි වෙලා පෙන්වන් කරනවා කියන එක තමයි අපිට පෙනියන්නේ. ඉතින් අනිත් එක දරුවා කතා කරන කාලය, ඇවිදින කාලය ඒවා තියෙනවා. අර ඉන්ජෙක්ෂන් පොත කියලා තියෙන්නේ. බබා අම්මා කාඩ් එක, එහෙම නැත්නම් ළමා සංවර්ධන අත්පොත. ඒක බලන්න කියලා කියනවා. හොඳයි. අර ඔබතුමිය කතා කරගෙන යද්දී මතක් වුණා සමහර ගෙවල් වල මේ ආච්චිලා හැම කියනවා ඔය දරුවා එක්ක කතා කරනවා කතා කරහන් කියලා කියන්නේ. ඉතින් මම කිව්වට කමක් නැහැ නේ. මේ බිල්ලෝ වගේ බලාගෙන ඉන්නවා පොඩි එකාගේ මූණ දිහා බලන්නේ ඔම කියලා අපේ ගම්වල ඔහොම කියනවා. කියන්නේ අර තරුණ දුවට අවවාද කරනවා සමහර අම්මලා ආච්චිලා මේ දරුවා එක්ක hina වෙන්න කතා කරන බිල්ලා වගේ බලාගත්තා තේ බලාගෙන ඉන්නවා කියලා එහෙම කියනවා. සමහරට මනෝවිද්‍යාව දැනගෙන නොවුනට ඒ කියන දේත් පොඩි අර්ථයක් තියෙනවායි කියලා අපට විතක හිතෙනවා. හොඳයි. මේ ප්‍රතිකාර මොකද්ද මේ මේක තියෙනවනම් ප්‍රතිකාර පැත්ත අපි කතා කරන්නේ. ප්‍රතිකාර අපට කියන්න බෑ. ඒක පිළිගත්තු සුසුකන් සහිත විශේෂඥ වෛද්‍යවරු කියන්න ඕනේ. වෛද්‍යතුමා. ඕටිසම් තත්ත්වයේ ප්‍රතිකාර තමයි අපි කතා කරුවේ. ඒ ඇත්තටම ඖෂධ ප්‍රතිකාර නෙමෙයි. අපි දැන් මෙච්චරලා කතා කරුවේ. ඒතර ඖෂධයක්, ඒ කියන්නේ පෙත්තක්
දැන් ගොඩක් වෙලාවට අපේ දෙමාපිය වෙලා ඉන්නේ මේ අසනීපයක් තියෙනවා. ඒකට බෙහෙතක් දෙන්න පෙත්ත. එහෙම එකක් ඕටිසම් සඳහා නෑ. ඒක තමයි මම හිතන්නේ අපි මෙතෙක් වෙලා කතා කරුවේ. නමුත් මගේ පැත්තෙන් ඇත්තටම මම සමහර මම කිව්ව ඕටිසම් එක්ක එන සමහර ස්නායු ආබාධ තියෙනවා කියලා. ඒවට අවශ්‍ය වෙලාවට ඖෂධ දෙන්න වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් ඕටිසම් දරුවකට අපස්මාර තත්ත්වයක් තියෙනවා නම් ඒ අපස්මාර පාලනය කිරීමට අනිවාර්යයෙන්ම ඖෂධ අවශ්‍ය වෙනවා. ඒක නිර්ණය කරුවට පස්සේ එම ඖෂධ නිසිකාරව දිගට ගන්න ඕනේ. නමුත් ඒක වැරදවා තේරුම් ගන්න එපා. ඒක ඕටිසම් තත්ත්වය සඳහා නෙමෙයි, ඒක එන අනිත් සංකූලතා සඳහා. එතකොට අනිත් එක තමයි දැන් මම කලින් සඳහන් කරුවා කලින් වටේ මෙයාලගේ අර ඕටිසම් දරුවන්ගේ නිින්ද යෑමේ ගැටලු තියෙනවා කියලා. ඒතකොට නිින්ද යෑමේ ගැටලු සඳහාත් ගොඩක් වෙලාවට ඖෂධ නැතුව පාලනය කරන්න පුළුවන් අපි කියනවා බිහේවියර් වගේ දේවල්. නමුත් සමහර වෙලාවට ඒවටත් ඖෂධ අවශ්‍ය වෙන වෙලාවල් තිබෙනවා. ඒ වගේම ඕටිසම් ලක්ෂණ මතුවෙන අනිත් ස්නායු ආබාධ මම කලින් කිව්වා සෙරිබ්‍රල් පෝල්සි නැත්නම් මස්තිෂ්ක අගාධය. ඒ වගේ තත්ත්ව නැත්නම් වෙනත් ජානමය ප්‍රශ්නයක්. ඒ වගේ දේවල් වලදී සමහර විට ඖෂධ අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ඕටිසම් කියන අසනීපයට විශේෂ ඖෂධ නැහැ. හැබැයි හැසිරීම සම්බන්ධයෙන් ඖෂධ ගැන මම කතා කරන්නේ නැහැ. ඒක ડોક્ટર දර්ශනී කතා කරයි. ඖෂධ සම්බන්ධයෙන් මට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. හොඳයි. අපිට තව කතා කරන්න කරුණු කාරණා ටිකක් තියෙනවා. ඊට කලින් මට ඖෂධෙන්ට අනුග්‍රහක බතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා පාලක මැදිරියට යොමු වෙන්න. සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි. අප නැවතත් දොර මඩලාව සමග අපි ප්‍රතිකාර පිළිබඳව කතා කළා, ඖෂධ පිළිබඳවත් කතා කළා. හැබැයි හරි දේ හරි වෙලාවට කරන්න ඕනෑ කියන කාරණාවත් මතු කළා. හරි දේ හරි වෙලාවට කරන්න බැරි වෙලා වරද්ද ගත්ත තැන් සමහර විට හිතාමතාම වැරදීම් තමයි සිද්ධ වෙලා තියෙන. හිතාමතා කරගත්ත වැරදි සමහර ඒවා නොදැන වෙච්ච සමහර වැරදි උපදේශනික. මේ වැරදීම් ගැන අවධාරණය කරලා කියන එක වටිනවා විසඳුමි. ඒක කතා කරන්න ඉස්සෙල් අපි පොඩ්ඩක් අර ඖෂධවල ඉතුරු ටික කතා කරමු. එතකොට දැන් ඩොක්ටර් ගැමුණ කිව්වා දැන් මේ ඕටිසම් තත්ත්වයට මොනවද ඖෂධ වලින් කරන්න පුළුවන් කියන එක ගැන මම කතා කරයි කියලා. එතකොට ඇත්තටම දැන් අපි පුල පුලාම කියන්නේ මේ ඕටිසම් තත්ත්වයට ප්‍රතිකාර ක්‍රම තියෙනවා. චර්යාමය ක්‍රියාකාරකම් චිකිත්සක ක්‍රම ඒව හරහාමයි දරුවා දියුණු කරන්න ඕන. මේ තත්ත්වයේ ලක්ෂණ දියුණු කිරීමට ඖෂධයක් නැහැ. දැන් අර ඉස්සෙල්ලා මං හිතන්නේ තාත්තා කෙනෙකුත් ඇහුවා මේ ලක්ෂණ දියුණු කරන්න ඖෂධයක් තියෙනවද කියලා. ඉතින් අපිට නැවත නැවතත් කියන්න තියෙන්නේ ඕටිසම් තත්ත්වයේ ලක්ෂණ දියුණු කරන්න ඖෂධයක් නැහැ. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම දැනටම ඕටිසම් තත්ත්වයේ අපි මෙච්චර වෙලා පැහැදිලි කරපු ලක්ෂණ දියුණු කරන්න ඖෂධයක් නැහැ. හැබැයි දැන් වෛද්‍ය ගැමුණු හේවා විතර මහත්මයා කිව්ව වගේ ඕටිසම් තත්ත්වයත් එක්ක බැඳුණු වෙනත් රෝග කායික රෝග තිබුණොත් ඒව පාලනය කරන්න ඖෂධ අවශ්‍යයි. ඊට අමතරව මේ දරුවන්ගේ ඕටිසම් තත්ත්වයේ දරුවන්ගේ විවිධ චර්යාමය ගැටලු තියෙන්න පුළුවන්. එකක් තමයි අධිකව දඟලන එක. ඒකම තමයි තැනකට ගිහම ඒ තැනට ගැළපෙන විදිහට හැසිරෙන්න තේරෙන්නේ නැති එක. සමහරක් වෙලාවට ආවේගශීලී වෙන එක, සමහරක් වෙලාවට කලහකාරී ලෙස හැසිරෙන එක. මේ වගේ දෙමව්පියන්ට එහෙමත් නැත්නම් පෙරපාසලේ පාසලේ ගුරුවරුන්ට බලා ගන්න අපහසු වෙන චර්යාමය ගැටලු. හැබැයි මේ චර්යාමය ගැටලු වලට විවිධ හේතු තියෙන්න පුළුවන්. පළවෙනිම හේතුව තමයි මේ දරුවන්ට අපි මෙච්චර වෙලා පැහැදිලි කරා වගේ සමාජ සංකල්ප හරියාකාරයෙන් හඳුනා ගන්න සහ අවබෝධ කරගන්න අමාරුයි. ඉතින් එතකොට පෙරපාසලට ගිහිල්ලා අනිත් දරුවෙක් වගේ ගුරුතුමිය කියන දේ අහගෙන හරියට පේලියේ ඉඳගෙන ඒ කියන ටික කරන්න ඕන කියන මේ සමාජ සංකල්ප මේ දරුවට දියුණු වෙලා නැහැ. ඉතින් එතකොට මොන්ටිසෝරිය එහෙම හෙදුවනවා, නැගිටලා යනවා, අර ගුරුවරිය සමග එකතු වෙන්නේ නැහැ.
දැන් අපි ඉස්සෙල්ලා කිව්ව වගේ ජොයින්ට් ඇටෙන්ෂන් සාමූහික අවධානය නැහැ. ඉතින් එයා තනියම තමන්ගේ දේක් කර කර ඉන්නවා. ඒතකොට ගුරුවරිය මේක දකින්නේ මේ දරුවව පන්තියේ බලා ගන්න බෑ. මේ ළමයා අධික්‍රියාකාරී එහෙම එහෙ දුවනවා. ඉතින් එතකොට අම්මලාට කියනවා මෙයාව දොස්තර කෙනෙක්ට පෙන්නලා බෙහෙතක් ලියාගෙන ඉන්න මට නැත්තම් වැඩ කරන්න බෑ කියලා. එතකොට සමාජ සංකල්ප හරියාකාරව හඳුනන්න බැරි නිසා දරුවා මේ විදිහට චර්යාමය වෙනස්කම් වෙනවා වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි සමහර අවස්ථාවල මේකට අපි කියනවා ස්නායු සංවර්ධනයේ වෙනසක් නිසා ඇතිවෙන තත්ත්වයක් කියලානේ අපි මෙච්චර වෙලා පැහැදිලි කරේ. ඒ වගේම මේකත් එක්ක වෙනත් ගැටලු තියෙනකොට අධික්‍රියාකාරී තත්ත්වයේ වගේ ලක්ෂණ එතකොටත් දරුවාගේ චර්යාමය වෙනස්කම් තියෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මේ දරුවන්ට විශේෂයෙන් සංවේදන ගැටලු තියෙන්න පුළුවන්. විශේෂයෙන් අපි කියන ඇස කන නාසය දිව ස්පර්ශය වැනි සංවේදන ඉන්ද්‍රියන් වලට උත්තේජනයක් ආවහම ස්නායු හරහා අපේ මොළයට පණිවිඩ යනවා දැන් මෙන්න මේ උත්තේජනය ලැබෙනවා කියලා. එතකොට මේ දරුවන් සමහර වෙලාවට මේ බාහිරින් ලැබෙන උත්තේජන වලට එක්කෝ අදි සංවේදී එහෙමත් නැත්නම් ඌණ සංවේදී. එතකොට අදි සංවේදී දරුවෙක් සමහරක් විට ඒ සංවේදන ඉන්ද්‍රිය උත්තේජනය වුණාම බය වෙලා කලබල වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගෙදර බ්ලෙන්ඩර් එක ස්විච් ඔන් කරාම ශබ්දයේ අදි සංවේදී දැනෙන දරුවෙක්ට ඒක ලොකු සද්දයක් වගේ එන. එතකොට එයා කලබල වෙලා ආඬලා බිම පෙරලිලා කලබලයක් කරන්න පුළුවන්. සමහරක් විට පාරේ යනකොට වාහනයක හෝන් එකක් ඇහුනහම මේ සද්දි දරා ගන්න බැරුව එතන ලොකු කලබලයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේ සංවේදන ගැටලුවක් නිසා චර්යාමය ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඒකම තමයි මේ දරුවන්ට සංවේදන ගැටලු. Tamanට දැනෙන දේ ප්‍රකාශ කරගන්න බෑ. එතකොට වේදනාවක් තියෙනවා නම් බඩගින්න තියෙනවා නම් මේ වගේ දරුවගේ කායික වෙනසක් ඒගොල්ල මොනවා හරි පීඩාවක් ඉන්නවා නම් ඒක චර්යාමය ගැටලුවක් විදිහට මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවලදී ඒ චර්යාමය ගැටලුවට හේතුව හඳුනාගෙන ඒකට අවශ්‍ය පිළියම් යොදන එක තමයි අංක 1 වෙන්නේ. එහෙම නැතුව ඉක්මනටම මොකක් හරි බෙහෙතක් දීලා මේ දරුවව නිදි කරවන එක නම් නෙවෙයි. දැන් මං හිතන්නේ අර දුරකථනයෙන් සම්බන්ධ වුණ මහත්මයෙක් කිව්වා වෛද්‍යවරුන් වෙත ගිහම බෙහෙත් වගේක් දුන්නා ඒකත් එක ටිකක් නිදිමත වෙනවා. ඉතින් කලබල නැතුව ඉන්නවා කියලා. ඉතින් ඒ මොනවා හරි බෙහෙතකින් දරුවගේ ක්‍රියාකාරීත්වය ටිකක් සීමා කෙරෙනවා ඇරෙන්න ඕටිසම් තත්ත්වයේ ලක්ෂණ දියුණු කිරීමක් නම් වෙන්නේම නැහැ. ඉතින් සමහරක් අවස්ථාවල සීමාවට වඩා කලහකාරී වෙලා දරුවව බලා ගන්න බැරි අවස්ථාවක අපි කියනවා harm reduction. එහෙමත් නැත්නම් හානිය අවම කිරීම සඳහාම පමණක් සමහර අවස්ථාවල ඖෂධ දෙන අවස්ථා තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ මම මෙච්චර වෙලා පැහැදිලි කරා වගේ දරුවගේ චර්යාමය වෙනස්කමට ඇත්තම හේතුව හඳුනාගෙන ඊට චර්යාවලින්ම පිළියම් යෙදීම තමයි වැදගත් වෙන්නේ. ඊළඟට ඔබ එහුවේ දැන් මේ වැරදි ක්‍රමවලට යොමු වෙන එක. ඉතින් එතනදී දැන් සාමාන්‍ය ඕනම වෛද්‍ය රෝගයක් හෝ වේවා ගැටලුවක් තිබුණාම දෙමව්පියෝ බලාපොරොත්තු වෙන වෛද්‍යවරයෙක් වෙතට යනවා බෙහෙත් ටිකක් ලියලා දෙනවා. දැන් මේ බෙහෙත් ටික ගත්තම මේක හරියනවා කියන සංකල්පය. ඒකට අපි කොයිතරම් පැහැදිලි කරත් මේ තත්ත්වයේ චර්යාමය ක්‍රියාකාරකම් චිකිත්සක ක්‍රම හරහා කරන්න ඕන කියලා ක්වික් ෆික්ස් එහෙම නැත්නම් ඉක්මනින් හරි ගැස්සීම කියන දෙයට යොමු වෙන නිසා බෙහෙතක් දෙන වෛද්‍යවරය වෙත යන්න පුළුවන්. ඉතින් එතකොට සමහර අවස්ථාවල සීමාවට වඩා තේරුමක් නැති විවිධ ඖෂධ දෙන අවස්ථා තියෙනවා. ඒකම දැන් ඔබ මුලින් ඉඳලම කිව්වේ දැන් දරුවා කියන්නේ සම්පත. දෙමව්පියෝ හැමදේම කරන්නේ දරුවා වෙනුවෙන්. ඉතින් එතකොට දරුවට ගැටලුවක් තියෙනකොට තියෙන සේසතම ඉඩම් කඩම් ඔක්කොම විකුණලා කරන්න පුළුවන් ක්‍රියා දෙයක් කරන්න උත්සාහ කරනවා දරුවා වෙනුවෙන්. ඒක සමහර අවස්ථාවල සමාජයේ විවිධ පුද්ගලයෝ අවභාවිතා කිරීමක් කරනවා. ඉතින් එතකොට ලොකු මිල මුදල් අය කරගෙන ලොකු සේවා ස්ථාන පවත්වාගෙන යන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට දෙමව්පියන්ගේ මුදල් විශාල වශයෙන් වැය වෙනවා. එතකොටත් මට කියන්න තියෙන ආචාර්ය නිමේෂ මහත්මිය කිව්වා වගේ දවසක් අපි සතියකට දවසක් අතන පුහුණුව සතියකට දවසක් තෙරපි කරලා වැඩක් නැහැ. ඉතින් එතකොට අර ආයතනයකට ගිහලා රුපියල් 10,000ක් දීලා සතියකට පැයක් තෙරපි කරා කියලා දරුවා දියුණු වෙන්නේ නැහැ. gedara ක්‍රියාකාරකම් කිරීමමයි වැදගත් වෙන්නේ. ඉතින් අර ළමයා වෙනුවෙන් කරන්න පුළුවන් ඔක්කොම කරනවා කියන අදහසින් සමහර විට වැඩිපුර වියදම් කරන සහ වැඩිපුර මුදල් අය කරන තැනට යෑමටත් පෙළඹෙනවා. මොකද එතකොට හිතෙනවා මට මෙතනින් වැඩි සහයක් ලැබෙයි කියලා. ඉතින් වැදගත් වෙන්නේ දෙමව්පියන්ට අපිට දෙන්න ඕන පණිවිඩේ නිවස තුළ කරන ක්‍රියාකාරකම් හරහාමයි දරුවව විශේෂයෙන් දියුණු කරන්න පුළුවන්. මුදල් වැය කිරීම මගින් මේ තත්ත්වය දියුණු කරන්න බෑ කියන එක.
සමහරට කලබල වෙලා වැඩි වැඩ කරන්න කියලා නැති ලෙඩත් හදා ගන්න අවස්ථා දෙන අර බේතක් දීලා අරයා කියන බේතක් දීලා මෙයා කියන බේතක් දීලා අර වැඩිත් කළා මේ වැඩිත් කළා සමහර ළමයාට වදයක් වෙලා ඒ ළමයා තවත් මානසික පීඩනයකට පත් වෙන්න පුළුවන් මේ පුංචි දරුවෝනේ මේ හරි සියුම් අවදියක් නේ ඕක නේද ඉතින් එහෙම පරිස්සමට කරන්න ඕන වැඩ තව ඇමතුමක් තියෙනවා අයිබුවන් අයිබුවන් කතා කරන්න ඔව් මම මේ පෙර පාසල් ගුරුවරියක් දැනට වසර 20ක පමණ සේවා කාලයක් තියෙනවා මම මිනිෂ මැඩම්ගෙන් විශේෂ අවශ්‍යතා දරුවන් සම්බන්ධව දරුවන්ට ඉගෙනීම් කටයුතු කරන එක සම්බන්ධව පාඨමාලාවකුත් හදාරලා තියෙනවා ඒ වගේම මගේ සහෝදරිය ලංකාවේ ප්‍රධාන පෙළේ පළාතක කතරහා භාෂා චිකිත්සකවරියක් එතකොට ඒ උදව්ව එක්ක අපේ පෙර පාසලට එන දරුවන්ගේ අපි නිරීක්ෂණය කරනවා යම් යම් ගැටලු එතකොට අපි දෙමෝපියන්ට කියනවා ඔබේ දරුවාගේ අපි මේ වගේ ලක්ෂණ දකිනවා පාසල් පෙර පාසල් පන්තියේදී දරුවාත් එක්ක වැඩ කරගන්නකොට අපිට ගැටලු ඇති වෙනවා එතකොට වෛද්‍යවරියකට යොමු වෙන්න කියලා කියනවා සමහර දෙමෝපියෝ අපේ උපදෙස් අරගෙන වෛද්‍යවරුන්ට යොමු වෙලා ඒ අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කරලා දරුවන්ගේ හොඳ සංවර්ධනයක් කරගන්නවා හැබැයි සමහර දෙමෝපියෝ ඉන්නවනේ දැන් පළවෙනි සතිය අපිට ඇවිල්ලා කියනවා අපි ගියා ડોක්ටර් කිව්වා බබාට ඔටිසම් වගේ ප්‍රශ්නයක් තියෙනවා ඊළඟ ADHD වගේ කියලා සමහරලාට කියනවා ඒ වගේ කියලා නැවත නැවත දරුවව බලන්න ගේන්න කිව්වා කියලා ඊට පස්සේ ටික දවසක් යනකොට දැන් ඔන්න මේ කතාව නවතිනවා අපිට ගෙනියන බවක් පේන්නේ නැහැ ඊට පස්සේ දැන් අපිට එන ගැටලුව වලට අපි කතා කරනකොට කරන්නේ පෙර පාසලේ ළමයා අයින් කරගෙන යනවා එතකොට දැන් මට තියෙන ගැටලුව තමයි දැන් මගේ ආයතනයේ ළමයා ගියාට පස්සේ මට තව ළමෙක් ඉවත් වෙලා ගියා ඒක ගැටලුවක් නෑ හැබැයි ඇත්තට මේ බබාට ඒ දෙමෝපියෝ හරි සාධාරණේ කරනවද ඊළඟට එහෙම දරුවාව ડોක්ටර්ස්ලා ළඟට ගෙනහිලේ තෙරපි වලට ගෙනියන්නේ නැත්තම් මට පුළුවන් කමක් තියෙනවද ඒ දරුවට හරි දෙයක් වෙනවද ඒ ගැන කොහේ හරි කවුරු හරි බලධාරියෙක් ඉන්නවද දැන් මොකද ඒ දරුවට හරි දෙයක් සිද්ධ වුණ නැත්නම් ඒ දරුවගේ අනාගතේ මෙතනින් නැති වෙලා යනවනේ. ඒතර කවුරු හරි බලධාරියෙක් ඉන්නවද? MOH එකේ හරි කවුරු හරි ඉන්නවද අපිට ගිහිල්ලා පොඩ්ඩක් මෙහෙම දරුවෙක් අපි නිරීක්ෂණය කරා අපේ පළාතේ මේ දරුවට හරි දෙයක් සිද්ධ වෙනවාද කියලා බලන්න කියන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද? මොකද මං අනන්ත ඒ වගේ අත්දැකීම් වලට මූණ දෙනවා. මේ දරුවෝ හරි අසරණ වෙන තැන් තියෙනවා. පැහැදිලි. තවත් අමතුමක් තියෙනවා ආයිබෝවන්. ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය ටිකක් අඩු කරලා කතා කරන්න. අපට ඇහෙන්නේ නැහැ. හෙලෝ. ඔව් කතා කරන්න. මම මේ කතා කරන්නේ ડોක්ටර් ගැම්මු හේවාචන මහත්මයාට. මේ මම කලින් ડોක්ටර්ගෙන් මේ බෙහෙත් ගත්ත අපේ දරුවට දැන් අවුරුදු 11ක් වෙනවා දරුවට. කලින් අවුරුදු 4.5ක් වෙනකන් දරුවා කොහොමත්ම කතා කරේ නැහැ. නමුත් ડોක්ටර්ගේ උපදේශ පරිදි බෙහෙත් ගත්ත නිසා ඒ ක්‍රියාකාරකම් කරු නිසා දැන් දරුවා සාමාන්‍ය පාසලක ගිහිල්ලා දැන් ලකුණු 24ක සිස්සත් ලකුණු මට්ටම ගිහිනවා ડોක්ටර් දැන් තියන තත්ත්වයේ තමයි දරුවට එයාට රූප සටහන් ඇඳීමේදී අපි කිමු කාසියක් අතේ තියාගෙන වටේ රූපය ඒක අඳින්න හැකියාව නැහැ කියලා දෙකෙන් එකවර කරන්න හැකියාව නැහැ ඒ වගේම රේකීය වැඩ කලාත්මක රටාවන් අඳින දේවල් එතකොට ගණිත වැඩ කරනකොට එයාට ඉලක්කම් 2 3 ඉලක්කම් 2 වැඩි කිරීම කරන්න පුළුවන් එක පෙළ ඉලක්කම් 3 තේලි දෙකක් ආවොත් එයාට ඒක පැටරෙනවා මේ උඩ සංඛ්‍යාව සහ පහ සංඛ්‍යාව අර ඒ වගේ පැටලි සහගත තත්ත්වයක් තාම තියෙනවා මට දැනගන්න ඕන මේ වෙලාව වෙනකොට කරන්න පුළුවන් මොන වගේ ක්‍රියාකාරකම් සහ මොන හරි බෙහෙත් ඒවට තියෙනවද නැහැ නැත්තම් මොනවද අපි කරන්න ඕන කියලා දැනගන්න ඕනේ පැහැදිලි හොඳයි ප්‍රශ්න ගණනාවක් තියෙනවා වගේ තව අවස්ථාවක් දුන්නොත් තවත් එනවා අපිට එළි වෙනකන් දරුමල්ලා කතා කරන හැබැයි වටිනා අදහස් ඒ අම්මා තාත්තා ඒගොල්ලෝ අහන ගුරුවරු අහන ප්‍රශ්න හරහා සමාජයට දැනුමක් දෙන්න අවස්ථාවලේ ප්‍රශ්න කියන එක හොඳයි අපි ඒකට වේදිකාවක් හදන එකත් හොඳයි මේ මාතෘකාවසේ කතා කරද්දී ආචාර්ය නිමිෂා මුත්තයියා මහත්මිය දෙසට මා යොමු වන්නේ ඔබ කතනහා භාෂා විශේෂඥවරියක් නිසාම දැන් සමහර සෙල්ලම් තියනවා කතා කළොත් පරාදයි ඉතින් සමහර සෙල්ලම් තියනවා කතා කරොත් පරාදයි සමහර සෙල්ලම් තියනවා කතා නොකර
බෑ කතා නොකළොත් පරාදයි. ඒ කියන්නේ කෑ ගන්න බෝනේ. කෑ නොගැහුවොත් අද නැතුව හිටියොත් එහෙම අවුට් කියලානේ අපි කියන්නේ ඉංග්‍රීසියෙන්. ඔය කියන්නේ පරාදයි. එදා රුදින් කෑ දැන් අද අවුරුදු කාලෙට බලන්නකො හිටාන ඉතින් අවුරුදු වෙනවා. ඉතින් ළමයි සමහර සෙල්ලදෙන කෑ ගහන්න ඕන තමන්ගේ සතුට පළ කරන්න ඕන. ඔන්න එනවා දුවපියෝ කියන්න ඕන. ඔන්න අල්ලගනි කියන්න ඕන. මේ ළමයින්ට තමන්ගේ අදහස් සද්ද කරලා කියන්න ඕන. චූටි පුතාලත් එහෙම නේද? ඒකොල්ල සද්ද කරලා කියන ඔන්න අල්ලන්න එනවා. ඔන්න මම දැක්කා ඔන්න හැංගෙන්න. ඕව ටික කියා ගන්න ඒකලන්ට ඕන. මේ සෙල්ලම ක්‍රීඩාව సౌందర్యාත්මක ක්‍රියාකාරකම් ගීත නැලවිලි ගීත මේ මෙව්ව බලපාන්නේ කොහොමද විශේෂයෙන් දැන් මේ ආබාධ සහිත තත්ත්වයන් වල ඉන්නවනම් මේවෙන් ගොඩ එන්න ප්‍රතිකාර විදිහට හරි මේවෙන් යම්කිසි පිළිසරණක් තියනවද කියලා දැනගන්න කැමතියි අනිවාර්යෙන් ඇත්තටම මම ඉස්සලා කිව්වා වගේ කතනය සහ භාෂාව කියන දේ සමාජශීලීතාවය සහ සෙල්ලම ඒ තුනම එකට වර්ධනය වෙන දෙයක් සාමාන්‍ය දරුවෙක්ගේ ඉතින් ඇත්තටම අවුරුද්දකට අඩු චූටි බබෙක්ගේ අපි ඒවට සෝෂල් රූටීන් කියලා කියන්නේ ඒ කියන්නේ සමාජ රටා අර මොට්ටු මොට්ටු කියලා අපි ඔළුව ගහන එක ඒ දේවල් මාර්ගයෙන් තමයි අපි මුලින්ම සමාජශීලීතාවය සහ කතනය සහ භාෂාව පටන් ගන්න ඒ කියන්නේ වර්ධනය කිරීම ඊට පස්සේ අපි සෙල්ලම් බඩු මාර්ගයෙන් සින්දුවක් කීම මාර්ගයෙන් ඒ එවැනි ක්‍රියාකාරකම් ඇතුළතින් තමයි අපි සංනිවේදනය එතන ගොඩනගන්නේ ඒ කියන්නේ දෙමාපියන්ට දැන් දරුවෙක් කතා කරන්න බෑ නැත්නම් ප්‍රමාදයක් තියෙනකොට ඒක ලොකු ගැටලුවක් මම කොහොමද මගේ දරුවා මාර්ගෙන් කොහොම හරි වචනයක් වාචිකව ගන්නෙ කොහොමද කියන ගැටලුව ලොකු ගැටලුවක් දෙමාපියන්ට. ඉතින් ඒක අස්වභාවික නැත්නම් අර unnatural දෙයක් කරන්න බෑ. රූපයක් පෙන්නලා මේක මොකද්ද apple එකක් මේක මොකද්ද car එකක් ඒ විදිහට ගන්න බෑ. ඒක හරිම natural ස්වාභාවිකව අපි දරුවෙක් එක්ක සෙල්ලමක් මාර්ගයෙන් සින්දුවක් කීම මාර්ගයෙන් පින්තූර පොතක් එකට බැලීම මාර්ගයෙන් තමයි අපි කතනය සහ භාෂාව එතන ගොඩනගන්නේ. ඉන් අමතරව දැන් අවුරුදු දෙක තුන වෙනකොට සාමාන්‍ය දරුවන් මවාපෑම් සෙල්ලම් කියලා තමයි අපි කියන්නේ. චූටි බෝනෙක් එක්ක අරන් එයාව නලවනවා, එයාට කවනවා, එයාට සින්දු කියනවා, එයාව දොයි කරනවා. ඉතින් ඒ මවාපෑම් සෙල්ලම් ඇතුළෙන් තමයි කතනය සහ භාෂාව අපි දරුවව උත්තේජනය කරන්නේ. එයාගේ කතනය සහ භාෂාව. බොරු සින්දු කියන්නේ නිකම් යාම හදාගන්නව නේද? ඔව් ඒක තමයි. ඉතින් ඒ වගේ මවාපෑම් සෙල්ලම් කරාම ඒකෙන් සාමාන්‍යයෙන් කතනය සහ භාෂාව වර්ධනය වෙන්න තියෙන ඉඩ බොහොම වැඩි. එවැනි ක්‍රියාකාරකම් වල යෙදුනහම. ඉතින් මට දෙමාපියන්ට කියන්න පුළුවන් ඒ සෙල්ලම සහ සමාජශීලීතාවය සහ කතනය සහ භාෂාව එකට යන දෙයක්. ඒ එවැනි ක්‍රියාකාරකම් මාර්ගයෙන් තමයි අපි ඒක දියුණු කරලා ගන්න ඕනේ. මායි ප්‍රශ්නය හන්ටත් එක හේතුවක් ලෝක සමහර රටවල මා දැකලා තියෙනවා රූප රම්ද ඩොල්ෆින් වගේ දැන් සතුන් එක්ක ඇසුරු කිරීමට සලස්සලා කතන ආබාධ සහිත දරුවන්ට දැන් අර ඒගොල්ලෝ යම් යම් ක්‍රියාකාරකම් කරනවා ඒවට මේ දරුවෝ ප්‍රතිචාර දක්වන මේ වර්ධනයක් තියෙනවලු මම දුටුව සමහර වැඩසටහන් ආදී කරලා තියෙනවා ඉතින් ඩොල්ෆින් හරි දියුණු සතුනේ ඉතින් අර දරුවොත් හරි ආසයි ඒගොල්ලෝ එක්ක තමයි සෙල්ලම ඉතින් අරයා පයින්නකොට මෙයා කියන කියලා මේ කියාගන්න ලොකු උත්සාහයක් දරනවා එවැනි දේවල් ලෝකේ තියෙනවා නේද විවිධ පරිශන ආදී කරනවා අනිවාර්යෙන් තියෙනවා ඇත්තටම විද්‍යාත්මකව අපි හොයාගෙන නැහැ දැන් වෙනකන් මේ ඔටිසම් තියෙන දරුවන්ට මේ වැනි දේවල් කරාම ඒගොල්ලන්ගේ වර්ධනයක් තියෙනවා කියලා නිශ්චිතව අපි හොයාගෙන නැහැ තාම ඒ වැනි ක්‍රියාකාරකම් මාර්ගයෙන් විවිධ අත්හදා බැලීම් පරිශන ආදී කරනවා දැන් මහාචාර්යතුමිය අපේ සාකච්ඡාවේ අවසාන තැනට අපි ඇවිල්ලා තියෙනවා දැන් මේ දරුවෝ ලොකු වෙනවනේ අපි කියමුකෝ ඔය හඳුනාගෙන ප්‍රතිකාර කරලා යම් පිළියමක් යොදලා අපි ඒ තත්ත්වෙන් යම් තරමකට මුදා ගන්න එහෙම බැරි වෙච්ච දරුවෝ ලොකු වෙනවා වැඩිහිටියෝ බවට පත් වෙනවා ඒතර සමාජයක් හැටියට අපිට තියෙන වගකීම මොකක්ද මේ ප්‍රජාව මේ පිරිස පිළිබඳව අප අනුගමනය කළ යුත්තේ මොන වගේ ආකල්පද අප ළඟ තියෙන්න ඕනේ කාරණාව මතක් කරන්නට වටිනවා මම මේ ප්‍රශ්නට එන කලින් තව පොඩි දෙයක් මතක් කරන්න කැමතියි අපි දැන් ගොඩක් ඍණවාදී දේවල් කතා කරලා ආටිසම් තත්ත්වය ගැන ඇත්තටම ආටිසම් එහෙමම ඍණවාදී නෑ ආටිසම්
තියෙන දරුවන්ට ගොඩක් දක්ෂතාවයන් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඇත්තට මේගොල්ලන්ට පුංචි කාලේ අඳුරගෙන ඒගොල්ලන් පුළුවන් තරම් සමාජගත කරන්න අපි උත්සාහ ගන්නවා. ඒක ගොඩක් හොඳයි. නමුත් හැම ඔටිසම් තියෙන දරුවෙක්ම සමහරලාට අපි උත්සාහ ගත්තාත් දෙමාපිය ගොඩක් මහන්සි වුණා. අර ඩොක්ටර් ගැමුණු කිව්වා වගේ මොළය තුල තියෙන යම් යම් වැරදි සම්බන්ධතාවයන් හින්දා පරිපතවල ඒ දරුවන් අපිට 100%ක් සමාජගත කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වුණාට ඒ දරුවාගේ ගොඩක් හැකියාවන් තියෙනවා. සමහර දරුවෝ ඉන්නා ඒගොල්ලන්ට ගොඩක් හොඳට පියානෝ වාදනය, බෙර වාදනය ඒ වගේ දේවල් කරන්න පුළුවන්. තව දරුවෝ ඉන්නා ඒගොල්ලන්ට ලස්සනට අඳින්න පුළුවන්, කාටුන් චරිත, කාටුන් pictures හදන්න පුළුවන්, cartoon movies හදන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දක්ෂතාවයන් තියෙනවා. එතකොට මම චුට්ටක් එක වීඩියෝ එකක් පෙන්නනවා මෙතන. මට පොඩ්ඩක් දෙන්න පුළුවන්ද දන්න? හොඳයි. මේ පරිගණක දෙන්න පුළුවන්ද? ඔව් මේ පේනවා. ඔව් sorry. මේ ඉන්නේ මේ මා අපි autism තත්ත්වෙ තිබිලා අවුරුදු දෙකකින් දෙකම අරකින් වගේ හඳුනගත දරුවෙක්. දැන් මේ පේන අර ඒකාකාරී ලෙස කාරක තල්ලු කරමින් ඉන්නවා. තනිවම කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. අම්මා තාත්තා අම්මයි මමයි එහා පැත්තේ නැහැ. නට එයා කරන්නේ කාරකේ රෝද තල්ලු කර කර ඒ රෝද කරකන හැටි බලාගෙන ඉන්නක. මේ ඒ පුතාම තමයි අපි මේ වැඩ කරලා අවුරුදු දෙකකට විතර පස්සේ මේ යා මේ කතන්දර පොතක් මාත් එක්ක කියවනවා මෙතන පෙන්වුම් කරන්නේ. ඇත්තටම ගොඩක් ආඩම්බරයි. කියන්නේ මේ දෙමාපිය අපිට අවසර දුන්නා මේ වීඩියෝස් පෙන්වන්න. ඊට අමතරව කිව්වා ඩොක්ටර් ඕන දෙයක් කියන්න අපේ පුතා ගැන කියලා. මේ පුතා බලංගොඩ රත්නපුර ඒ පැත්තේ දරුවෙක්. මේ සැරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 154ක් අරගෙන ඉතාමත් ඉහළ ලෙස ඒ දිස්ත්‍රික්කෙන් විභාගය පාස් වෙලා තියෙනවා. ඉතින් මේ එක සාර්ථක කතාවක් විතරයි. අම්මලා ගොඩාක් මහන්සි වුණා. ඇත්තටම බලංගොඩ ඉඳලා සායනයට මං හිතන්නේ පහුගිය අවුරුදු දැන් අවුරුදු 8ක් විතර ක්ලිනික් යනවානේ. මං හිතන්නේ 8 සැරයක් ඇවිල්ලා තියෙනවා කියලා ක්ලිනික්. ඉතින් ඒගොල්ලන් ගෙදරම තමයි දෙමාපියම තමයි මහන්සි වුණේ. ඉතින් දැන් මේ වගේ වෙන්නේ නැති දරුවන්ට ඇත්තටම කියනවා නම් හසන්ත ටිකක් දුක්ඛිතයි තත්ත්වය. අපේ රටේ සේවාවන් හරිම අඩුයි. ඉතින් ඒකම තමයි එක හේතුවක්. දැන් අපි ඉංගලන්තය වගේ රටක් ගත්තොතින් ඔටිසම් හඳුනාගන්නේ අවුරුදු 4න් පස්සේ. සායන වාරයක් ලැබෙන්නේ අවුරුදු 4 ඉවරලා. ගොඩක් ළමයි සායනයට පළවෙනි සැරේට යන්නේ අවුරුදු 6දී ඉංගලන්තයේ, මහා බ්‍රිතාන්‍යයේ. නමුත් අපේ ක්ලිනික්ස් වල අපි මාස 6නොත් මේක අල්ලගන්න බලනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මුල් මැදිහත් වීමෙන් අපිට දරුවන්ව දියුණු කරගන්න පුළුවන් කියන එක. නමුත් සමාජයක් හැටියට ගත්තහම අපි දැනගන්න ඕනේ මුල් මැදිහත් වීම වල දැන් අවුරුදු 10ක් විතර ඇති. ඊට ඉස්සර ඉඳලා ඔටිසම් තියෙන දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට අපිට ඒ ක්‍රම වේද දෙන්න බැරුණා. මොකද ඒවා විද්‍යාත්මකව පසු හොයාගත්ත ක්‍රම. එතකොට මේ තත්ත්වයේ තියෙන පුද්ගලයන්ට යම් යම් දක්ෂතාවයන් තියෙනවා. දැන් ඉන්දියාවේ හැම ගොඩක් දියමන්ති කපන වගේ දේවල් ඒගොල්ලන් කරනවා. මොකද ඒගොල්ලන්ට හොඳ අවධානයක් දෙන්න පුළුවන් චූටි දේවල් වලට. ඇමරිකාවේ සිලිකන් වැලි එකේ ගොඩක් ඉන්නවා software engineers-ලා autism තියෙන අය. එතකොට ඒ වගේ ඒගොල්ලන්ම එක රැකියාවකට පුරුදු කරලා යොමු කරලා අපිට ඒගොල්ලන්ගෙන් ගොඩක් ඒගොල්ලන්ව එකතු කරගෙන වැඩ කරන්න ඕනේ. නමුත් මතක තියාගන්න ඕනේ ඒගොල්ලන්ට සංනිවේදන අපහසුතාව තියෙනවා. ඒගොල්ලන් අපිට good morning කියන එකක් නැහැ. අපිත් එක්ක hina වෙන එකක් නැහැ. අපි අඬනකොට ඇවිල්ලා අපි ළඟ වාඩි වෙලා ඉන්න එකක් නැහැ. නමුත් ඒක කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ හැටි. ඉතින් අපි දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් රැකලා. මොකද විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අයිතිවාසිකම් තියෙනවා. ඒව රැකලා අපි ඒගොල්ලන්ට සමතනක් දීලා සමාජයේ ඒගොල්ලන්ව අපිත් එක්ක අන්තර්කරණය කරගෙන රැකියාවන් වල නියුතු කරලා ඉන්න. විශේෂයෙන්ම පාසල තුල ඒ දරුවන්ට තැනක් ලැබෙන්න ඕනේ කියන එක මේ අපේ මුළු විද්‍යාත් මණ්ඩලයේම අපි එක්කලාම කියා හිටිනවා. අපේ ලංකාවේ පාසල් සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ මේ ළමයිට සාමාන්‍ය පන්ති කාමරයට අන්තර්කරණය කරන්න ඕනේ කියලා. තව එමතුමක් තියෙනවා. අයිබෝවන් කෙටියෙන් කිව්වොත් වටිනවා. අයිබෝවන් හසන්ත මහත්මයා. අයිබෝවන් විද්වත් සභාවට මම මේ ප්‍රශ්නය යොමු කරන්න කැමතියි. මගේ යාළුවෙක් ඉන්නවා ඇමරිකාවේ. එයාගේ දරුවා ඔටිසම් තත්ත්වයෙන් යනවා. ඉතින් ඒගොල්ලන් මිම්ෂක් ප්‍රෝටෝකෝල් කියන ක්‍රමවේදයට ඒ දරුවාට යම්කිසි
යම්කිසි ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඉතින් එයා අපින් ඇහුවා ඉන්නේ මේ තත්ත්වය ලංකාවේ ඕගොල්ලෝ අත්දැක බැලීම් කරන්නේ නැද්ද, ඒ වගේ පරීක්ෂණ මට්ටමින් ඒ වගේ දේවල් කරන්නේ නැද්ද කියලා. ඉතින් මම දැනගන්න කැමතියි මේ විද්වත් සභාවෙන් ඒ වගේ තමුන්ට ලබා දෙන යම්කිසි පෝෂණය සම්බන්ධයෙන් දේවල් වලින් මේ තත්ත්වය යහපත් අතට හරව ගන්න ක්‍රමවේදයක් තියෙනවද කියලා. හොඳයි, කොහොමද විසඳන්න වෛද්‍යතුමාට යම් පිළිතුරක් තියෙනවද ඒ පිළිබඳව? ඔව්, මම ප්‍රථම ප්‍රශ්නයට උත්තර දෙන්නම් කියලා හිටියෙ. ඔව්, දැන් මේ ප්‍රශ්නේ අහපුවසන්නන් ඇත්තටම එම දරුවා ආපහු පරීක්ෂා කරන්න නැතුව මට ඒක හරියට කියන්න බෑ. මොකද එයා ඕටිසම් වගේ තිබෙන වෙනත් කායික රෝගයක් සම්බන්ධ ප්‍රශ්නයක් වගේ තමයි මට අදහසින් තේරුනේ. එතන මේම ගැටලුව තියෙනවා නම් නැවත කරාපිටිය ළමා ස්නායු රෝග සායනයට පැමිණලා ඒ සම්බන්ධව ගන්න පුළුවන්. එතකොට අනිත් ප්‍රශ්නය ඇත්තටම ඕටිසම් වලට පෝෂණ ප්‍රතිකාර, ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර, සමහර වෙලාවට බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලැන්ට් ඒ වගේ පරීක්ෂණ මට්ටමින් තියෙන දේවල් තියෙනවා. නමුත් විද්‍යාත්මකව තාම ඒවා ඔප්පු කළා නැහැ. අනිත් එක තමයි ඔටිසම් වලට හේතු වශයෙන් දැන් සමහර වෙලාවට මම කිව්ව ප්‍රතිශක්තිකරණ පද්ධතියට අදාළ සමහර රෝගයන්ට එහෙම ප්‍රතිකාර දෙන්න පුළුවන්. නමුත් ඒක සියලුම දෙනාට නෙමෙයි. ඒ විශේෂත කණ්ඩායමකට විතරයි ඒක අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව එහෙම ප්‍රතිශක්තිකරණ නැහැ. දැන් අපි ගොඩක් කට්ටිය ඇවිල්ලා අහනවා දැන් සමහරට ඉන්දියාවේ බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලැන්ට් කියන එක ගොඩක් වෙලාවට කරනවා ඕටිසම් සඳහා. නමුත් ඒව විද්‍යාත්මකව සියලුම ඕටිසම් දරුවන්ට එහෙම තහවුරු වෙච්ච ඒවා නෙමෙයි. අනිත් එක තමයි මට කියන්න පුළුවන් දැන් ඕටිසම් සම්බන්ධයෙන් ගොඩක් ලංකාවේ අපේ ගොඩක් තියෙනවා වැරදි තැන් ඕටිසම් සඳහා ප්‍රතිකාර කරන ඕටිසම් කඩ නැත්නම් සමහර අපිට එහෙම කියන්නට වැරදක් නැහැ මං හිතන්නේ. සමහර වෙලාවට ඒ දරුව නවත්තගෙන දවස් ගාණක් එතන තියාගෙන මේ ප්‍රතිකාර එහෙම කිසිම විද්‍යාත්මක භාවයක් නැහැ. අනිත් එක ඕටිසම් දරුවන් වෙනස් එකිනෙකාට වෙනස්. සමහරුට එහෙම සම්පූර්ණ දැනුමක් නැතුව සමහරට එයාලගේ දරුවෙක් ඕටිසම් වෙන්න පුළුවන්. නමුත් ඒ අනුවම ප්‍රතිකාර කරන එහෙම එකක් නෙමෙයි. ඒ ක්‍රියාවලිය ලංකාවෙච්චර සාර්ථක වෙන්න එකත් මං හිතන්නේ කියන්න. ඔව් අර පෙරපාසල් ගුරුතුමියත් ප්‍රශ්නයක් ඇහුවා යන්නේ කොහාටද මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නේ තමයි සමාජයේ පුරා තියෙන්නේ. ඒ වගේම මේ විශේෂ දවසක් අප්‍රේල් 2 වෙනිදා නේද මාචාර්තුමනි? ඒක තමයි අපි නිල් ඇඳගෙන ඉන්නේ සේරමලා. මොකද්ද ඒකේ? ඒ කියන්නේ ආටිසම් වෙනුවෙන් වෙන්වෙච්ච පාට තමයි නිල් පාට. ඉතින් අපි ඔබගෙන් ඉල්ලා හිටිනවා අප්‍රේල් 2 වෙනිදාට නිල් පාට ඇඳගෙන ගිහිල්ලා ආටිසම් තත්ත්වය වෙනුවෙන් පෙනී හිටින්න කියලා සියලු දෙනාටම. හොඳයි, අපේ අවසාන මිනිත්තු කීපේ විසඳන වෛද්‍යතුමනි. ඔව්, දැන් මං හිතන අපි ගොඩාක් කරුණු කතා කරා. මට නැවත නැවතත් කියන්න තියෙන්නේ මේ තත්ත්වය ඉක්මනින් හඳුනාගෙන ඉක්මනින් කාර්යක්ෂම ලෙස ප්‍රතිකාරකම කිරීමෙන්මයි දරුවන්ව දියුණු කරන්න ඕන. ඉතින් එතනදී සමාජයක් විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා. يعني සමාජයෙන් මේ දරුවන්ව ඇක්සෙප්ට් කරන්න පිළිගැනීම ඉතාම වැදගත්. මොකද ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට මගේ සායනීයට ගොඩාක් මහාචාර්යතුමිය පැවසුවා වගේ ටිකක් ලොකු වෙනකොට මේ දරුවන්ට සමාජයේදී සිද්ධ වෙන විවිධ ගැටලු, විවිධ අසාධාරණකම් නිසා මගේ සායනීයට යොමු වෙන අවස්ථා ගොඩක් තිබෙනවා. විශේෂ මං කාටවත් වරදක් විදිහට ඇඟිලි දික් කරනවා නෙමෙයි, පාසල් පද්ධතිය තුළ විශේෂයෙන් මේ දරුවන්ව ඔවුන්ට ලැබිය යුතු සාධාරණත්වය සහ ඔවුන්ට ලැබිය යුතු සමානාත්මතාවය ලැබෙන්නේ ඉතාමත් අඩුයි. ඒකම සමාජයට ගියහමත් බොහෝ අවස්ථාවල මේ දරුවන්ගේ මේ වෙනස් බව, වෙනස් ලක්ෂණ වරදක් විදිහට තමයි සමාජය දකින්නේ. ඒක ඔවුන්ගේ තත්ත්වය කියලා පිළිගන්නේ නැහැ. එතකොට ඒක වරදක් විදිහට දැකලා ලේබල් කරලා ඔවුන්ගේ හැසිරීමවලට ඔවුන්ට දඬුවම් දෙන්න හදන අවස්ථා තියෙනවා. ඒකම අවසාන වශයෙන් මට තව පුංචි කරුණක් දෙමව්පියන්ට පණිවිඩයක් දෙන්න කැමති. මේ දරුවන් ටිකක් වයසින් ලොකු වෙනකොට හිංසනයට ලක්වීමට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. මොකද අනිත් දරුවන්ට වගේ මේ දරුවන්ට වාචිකව තියෙන ගැටලු ප්‍රකාශ කරගන්න බෑ. ඉතින් එතකොට විශේෂයෙන් මේ දරුවන්ව හිංසනයට ලක්, විශේෂයෙන් ලිංගික හිංසනය වැනි තත්ත්වයට ලක්වීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් දෙමව්පියන් විදිහට ඒක ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වගේම සමාජයක් විදිහට අපි හැමෝගෙම වගකීමක් තියෙනවා. මේ දරුවොත් සමාජයේම කොටසක්. ඉතින් ඔවුන්ව නිසි ආකාරයෙන් බාර අරගෙන ඔවුන්ට ලැබිය යුතු තත්ත්වය ඒ ආකාරයෙන් ලබා දීම. මෙහෙම දරුවෝ ඉන්න ගෙවල් වල අම්මලා තාත්තලා
මුහුණ දෙන අභියෝග ගැටලු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒකලොත් එක්තරා විදිහක සටනක් කරනවා. එතකොට ඒ අය පිළිබඳව දරුවෝ ගැන වගේම එහෙම දරුවෝ ඉන්න ගෙවල් වල අම්මා තාත්තලා පිළිබඳවත් අපි අසල් බැසියෝ ඥාතීන් සමාජයේ බලන්ට ඕන විදිහක් ඒ අය දිහා සානසීලී ලෙස ක්‍රියා කිරීමත් ඉතා වැදගත් බව කියනවා. ඒත් මානසික පීඩනයක ඉන්නවා වෙන්න පුළුවන් දරුවා පිළිබඳව. විවිධ උගත් මට්ටම් වල අයනේ ඉතින් ඒ අම්මලා තාත්තලා හැමෝම මේ හොඳට මානසික ආතතිය පාලනය කර ගන්න පුහුණු වෙච්ච අය නෙමෙයි. ඒකනත් අපි මතක් කරන්න ඕනේ අවසාන මිනිත්තු කීපය ආචාර්ය නිමිෂ අමුත්තයි මහත්මිය. ඔව් ඇත්තටම මට කියන්න තියෙන්නේ ඔටිසම් තත්ත්වයක් තියෙන දෙමාපියෝ අහගෙන ඉන්නවා නම් සැලෙන්න එපා. උගලෝ හරියාකාරව චිකිත්සාව ලැබුවොත් දරුවව දියුණු කරලා අපිට හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන්. අපි ඒක දැකලත් තියෙන අපේ අත්දැකීමුත් තියෙන අපේ සායනට ඇවිල්ලා තියෙන දරුවන්ගේ. ඊට අමතරව සමහරක් දරුව කාණ්ඩයක් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ කතා කරන්නේම නැත්නම් අපිට ඒකටත් පිළියමක් තියන්න පුළුවන්. අපේ අවාස් කියලා ඇප් එකක් අපි හදාගෙන තියෙනවා අපේ එකෙන අපේ ඩිපාර්ට්මන්ට් එකෙන්. මේක මාර්ගෙන්වත් අපි දරුවන්ට sannivedanaya කරන්න උගන්වන්න පුළුවන්. එතකොට මම උදාහරණයක් හිතා එපා මට එපා. ඒ කියන්නේ දරුවා වාචිකව කිව්ව නැතුනාට අපි මේ ඇප් එක මාර්ගෙන් මේකට අවාස් කියලා කියන්නේ මේක මාර්ගෙන් පින්තූර මාර්ගෙන් හරි අපිට sannivedanaya කරවන්න යම් කිසි විධික්‍රමයක් අපිට හොයාගන්න පුළුවන්. හොඳයි. මහාචාර්ය සමන් මාලි සුමනසේන මහත්මියට අපේ ගෞරව ස්තුති පුද කරන්නට කැමැති කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා ආබාධ පිළිබඳ මහාචාර්යතුමිය ළමා රෝග විශේෂඥතුමිය ගෞරව ස්තුති පුද කරනවා. ඒ වගේම කරාපිටියේ ශික්ෂණ රෝහලේ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගැමුණු හේවිතාර මහත්මයාට අපේ ගෞරව ස්තුති පුද කරනවා. කරාපිටියේ ශික්ෂණ රෝහලේ ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මයාට අපේ ගෞරව ස්තුති පුද කරනවා. කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය නිමිෂ මුත්තයි මහත්මයාට අපේ ගෞරව ස්තුති පුද කරන කතන හා භාෂා විශේෂඥතුමියට නැවතත් දොරමඩලාවෙන් හමු වෙමු. ආයුබෝවන්.